සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ අද මේ ධර්ම දේශනාව ලෝකයටම විසුරුවා හරින්නට තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ වේයන්ගොඩ මොට්ටුන්න ලිපිණයේ පදිංචි W.A. විතාරණ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. W.A. විතාරණ මහත්මයා ඇතුළු පින්වතුන් සියලු දෙනාට අපි දේශනාමය අරමුණු සිහි කරලා අපි පසුව අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විතාරණ මහත්මයා ප්‍රදාන හැම දිනාට මුතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් අපට අනුදැන වදාළ ධර්මයෙන් බලනකොට අපට තේරෙනවා අපේ ඥානයේ දියුණුවෙන් නැතුව මේ වැඩේ කරන්න බෑ. එතකොට ඥානය කියන්නේ බුද්ධ ශාසනයේම අර්ථය තියෙන්නේ ඥානවන්තයාට. එතකොට ඥානවන්තයා විසින් තමයි ලෝකෝත්තර ප්‍රඥාව පාවිච්චි කරලා සම්මා වායාමයේ උදව් ඇතුව අමා නිවන කරා එකතු වෙන්නේ. එතකොට ඥානය තමයි සම්පූර්ණයෙන්ම පුද්ගලයා තුළ අභ්‍යන්තර අරබුදය සමනය කරන විදිහට අවශ්‍ය ශිල්පීය ක්‍රම පෙන්න නිවනට අදාළ පුද්ගලයාව එකතු කරන්නේ. එතකොට එහෙම එකතු වෙද්දී හරි වැදගත් දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඥාන දර්ශනීයට එකතු වෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේට භාවනාමය අත්දැකීමක් විදියට උන්වහන්සේ වදාලා ඥානං උදපාදි. මහණෙනි මට ඥානෙ පහළ වුණා. ඥානෙ පහළ වුණා. එතකොට අර පළවෙනි ධර්ම දේශනාවේදී ඥානෙ පහළ වුණා කියන්නේ මේ විදර්ශනා ඥානෙ පහළ වුණා කියන එක. එතකොට මේ විදර්ශනා ඥානෙ නැති නිසා තමයි උන්වහන්සේට අවබෝධය කරා යන්න බැරි වුණේ. කොයිතරම් උත්සාහ කළත් අවබෝධය කරා යන්න බැරි වුණා. එතකොට ධ්‍යාන සමාපatti එහෙම තිබුණා. නමුත් අවබෝධය කරා යන්න බැරි වුණා. මේ ධ්‍යාන සමාපatti වලින් උඩට යන තැනක් තමයි නිරෝධ සමාපatti කියලා කියන්නේ. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්ට උදව් වෙන తত্ত্বය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. නිරෝධ සමාපatti මතුවෙන්නේ විදර්ශනා ඥාන නැතුව. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින එක තමයි ඒක තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත සමාපත්තිය. එතකොට විදර්ශනා ඥානය විදර්ශනා ඥාන නැතුව නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. එතකොට විදර්ශනා ඥානය තමයි නිරෝධ සමාපත්තිය මතු කරන්නේ. ඒත් එක්කම ආසවක්කය ඥානය. ඔය දෙක තමයි මතු කරන්නේ. ඒ කියන්නේ මේ විදර්ශනා ඥානය උඩ පාවිච්චි කරන්නේ මොකටද? නිරෝධ සමාපත්තිය උපදවා ගන්නයි ආසවක්කය ඥානය ගොඩනගා ගන්නයි. එතකොට සම්පූර්ණ විදර්ශනා ඥානවල ආවසානික අවස්ථාව විදිහට අපි කතා කරන්නේ ආසවක්කය ඥානය උපදවා ගන්න එක. විදර්ශනා ඥාන ක්‍රමානුකූලව ඇවිල්ලා එක තැනක නවතිනවා. ආශ්‍රව ක්ෂය කරලා දාලා ඒ ඥානය උපදුනාම ඒ ඥානී පැති දෙකක් තියෙනවා. කයේ ඥානයත් අනුත්පාදේ ඥානයත්. ක්ෂය වූ බවට ඥානයකුත් අහවුරු වෙනවා. ක්ෂය වෙච්ච ආශ්‍රව නැවත උපදින්නේ නැහැ කියලත් ඥානයක් පහළ වෙනවා. ඥාන. ඒකට කියන අනුත්පාදේ ඥානය කියලා. ආශ්‍රව ක්ෂය වෙනවා. ක්ෂය වෙච්ච ආශ්‍රව ආය කවදාකවත් උපදින්නේ නැහැ කියලා තමා තුළ ඥානයක් තහවුරු වෙනවා.
එතකොට ඔන්න ඔය අවබෝධයට පත් වෙච්ච කෙනා හැම වෙලාවකම කන්නි බොන්නේ වැඩ කරන්නේ ගනුදෙනු කරන්නේ ওই ඥාන දෙක මත පිහිටලා. මොකද්ද ක්ෂය වූ බවට ඥානයක් තියෙනවා කයේ ඥානය කියලා එකට කියන්නේ. කයේ ඥානේ මහ ප්‍රාණ කයන්නේ ක්ෂය වීමේ ඥානේ. කයේ ඥානේ. නැත්නම් කයේ ඥානේ කොහොමද ඇඟි ගැන කතාවක් වෙනවනේ ඒක නෙමෙයි. මහ ප්‍රාණ කයන් එතන තියෙන්නේ. කයේ ඥානේ ක්ෂය වූ ඥානේ. ඒකත් උනා ඒකත් ඒ අවබෝධයට පත් වෙච්ච කෙනාට දෙන අනුපාදේ ඥානය. ආය කවදාවත් ආශ්‍රව උපදින්නේ නැහැ කියලාත් ඥානයක් තියෙනවා. ඒතර ආසවක්කය ඥානයට පත් වෙච්ච කෙනා තුල ওই ඥාන දෙක තමයි තහවුරු වෙන්නේ. ඒතර ওই ඥාන දෙක තහවුරු වෙන්න අදාළ தત્ත්වය තමයි ආශ්‍රව ක්ෂය කිරීම සම්බන්ධව ප්‍රධාන ඥානය. ඒකට උදව් කරන ඥාන දර්ශනය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. විදර්ශනා ඥාන කියලා කියන්නේ. ඉතින් එහා පැත්තේ ඉතින් එහා පැත්තේදී තියෙනවා මේ සමාපatti ගොඩාක් තියෙනවා. ඉතින් මේ සමාපatti ඔක්කොම අවසානෙට බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපatti කියලා එකක් මතු කළා. එතකොට නිරෝධ සමාපත්තියට සමවදිනකොට අරූපාවචරයි අරූපාවචරයි ධ්‍යාන මැදින් තමයි නිරෝධ සමාපatti මතු වෙන්නේ. අටවෙනි ධ්‍යානෙන් පස්සේ නෙමෙයි අරූපාවචර ධ්‍යාන තියෙනවනේ. ඒ අරූපාවචර ධ්‍යාන වලින් පස්සේ නෙමෙයි නිරෝධ සමාපatti මතු කරගන්න ලේසි. රූපාවචරත් අරූපාවචරත් ධ්‍යාන මැදින් තමයි නිරෝධ සමාපatti තියෙන්නේ. රූපාවචර ධ්‍යාන හතරක් තියෙනවනේ. පඨම ධ්‍යානේ, ဒုတိය ධ්‍යානේ, තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ කියලා. ඊට පස්සේ ඔය ආකින්චඤ්ඤායතනේ, විඤ්ඤාණඤ්ඤායතනේ, නේව සංඥාන සංඥායතනේ කිය කියලා තව අරූපාවචර ධ්‍යානත් හතරක් තියෙනවනේ. එතකොට ওই අරූපාවචර ධ්‍යාන වලින් පස්සේ නෙමෙයි නිරෝධ සමාපත්තිය තියෙන්නේ. නිරෝධ සමාපත්තිය. නිරෝධයට සමවදිනවා කියන්නේ. එතකොට ඒක ඒ නිසා තමයි ওই බුදුරජාණන් වහන්සේ ඒක හම්බුනේ නැත්තේ මුල් කාලේ. ඇයි අෂ්ඨ සමාපත්තියම උපදවගෙන අටින් පස්සේ හම්බෙයි කියලා තමයි වීරිය කළේ. හම්බුනේ නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කළේ සමාපatti මාරු කරලා බැලුවා. අටවෙනි ධ්‍යානෙන් හත්වෙනි ධ්‍යානෙට ඇවිල්ලා බැලුවා. හත්වෙනි ධ්‍යානෙන් හයවෙනි ධ්‍යානෙට ඇවිල්ලා බැලුවා. හයවෙනි ධ්‍යානෙන් පස්වෙනි ධ්‍යානෙට ඇවිල්ලා බැලුවා. අරූපාවචර හතර, ඒ කියන්නේ අරූපාවචර පළවෙනි ධ්‍යානෙට. ඊට පස්සේ රූපාවචර පළවෙනි ධ්‍යානෙ, ඊට පස්සේ ඔහොම පහළට ඇවිල්ලා ආයෙ උඩට ගිහින් ඔහොම ඔහොම මාරු කර කර සමාපatti බලද්දී තමයි රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැදින් තමයි සම්පූර්ණ විතර්ක බිඳලා ලෝකෝත්තර මට්ටමේ පවතින නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතකොට ඒක බුදුරජාණන්සේ පිරිනුවම් පානකොටත් එහෙම තමයි සමවදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, අරූපාවචර ධ්‍යානෙ. ඉතින් උන්වහන්සේක පුහුණු කරලා තියෙන නිසා අටවෙනි ධ්‍යානෙන් පස්සේ අෂ්ට සමාපත්තියෙන් පස්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඊට පස්සේ ආයෙත් පහළට ඇවිල්ලා රූපාවචරත් අරූපාවචරත් ධ්‍යාන මැද නිරෝධ සමාපත්තියට සමවැදිලා තමයි ආශ්‍රව ක්ෂය කරලා සම්පූර්ණයෙන් මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙන්නේ. එතකොට අනුපාදිස එතකොට උනා සම්පූර්ණ පිරිනුවම් පානේ එතනදී. එතකොට දැන් මේ කාලේ රහත් උනාය සෝවාන් උනාය කියන කට්ටිය ඉන්නවා, ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අයිට මෙහෙම භාවනාවක් දෙකින් මොකක්වත් ඇත්තේ නැහැ. ඉතින් අපිට මේ භාවනා අධ්‍යක්ීම් දැන් භික්ෂුවක් විදියට නොලැබුණත්, භික්ෂුවක් විදියට ලැබුණ නැතත් මේවා ගැන අපිට යම් කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ කියලා ඒක අපි බුදුරජාණන්සේගේ ධර්මීය අභියෝගයට ලක් කරන්න නරකයි. මොකද මේ ධර්මයේ මේ විදිහටම අපි පරිස්සම් කරගෙන සාකච්ඡා කරගෙන ඉන්න ඕන. එතන මේ විදර්ශනා ඥාන උපදවා ගන්න කලින් වැදගත්ම දේ තමයි පරතෝ ഘോഷය කියන එක. හොඳට මේ බුදුරජාණන්සේගේ බුද්ධ වචනය අහගන්න ඕන ඉතාම පිරිසුදුව. පරමාර්ථ සත්‍ය සහිත චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් තිපරිවට්ට ද්වාදසාකාරෝ හොඳට අහගන්න ඕන පළවෙනි එක. බණහනවා කියන එකම නෙමෙයි මේ කියන්නේ. හොත්තට චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ට ද්වාදසාකාරව පටිච්ච සමුප්පාද හැම අංගයක්ම ගලප ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හැම අංගයක්ම. දැන් අපි හිතමුකෝ පටිච්ච සමුප්පාදයේ අංග 12යිනේ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා. ඔය අංග 12 හැම එකක්ම චතුරාර්ය සත්‍යයෙන් ගලප ගලපා ඒක තුන් ආකාරයෙන් දොළොස් වැදෑරුම් විදියට විමස ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි ඒක ඔක තමයි පරතෝ ഘോഷේ කියන්නේ සෝතාපට්ටි අංගයක් වෙන්නේ. එතකොට දැන් ඒකනේ ওই බ්‍රහ්ම ලෝකවල මේ කියන්නේ පරතෝ ഘോഷේ නැති නිසා තමයි මේ සෝවාන් වෙන්න බැරි. දැන් බ්‍රහ්මතල තියෙනවා පරතෝ ഘോഷේ නැහැ. කන නැහැ නේ. ඒ නිසා මේ සෝවාන් වෙන්න බෑ. ඒක හරියටම හරි. එතකොට දැන් ඒගොල්ලෝ ධ්‍යාන සමාපatti දියුණු කරලා තමයි බඹලෝ උපදින්නේ.
ඒ දැන් ඇතැම් බ්‍රහ්ම බ්‍රහ්මතල තියෙනවනේ ඒගොල්ලන්ට මේ ඉන්ද්‍රියන්ගේ පිහිටීම නැහැනේ. එතකොට දැන් මේ කන නැති නිසා සෝවාන් වෙන්න බැමක සෝවාන් වෙනවා නම් පරතෝගෝෂේ තියෙන්න ඕන. ඇයි ධර්ම ඔය නිකන් සූත්‍රවලක් තියෙන්නේ පරතෝගෝෂය යෝනිසෝ මනසිකාරය දෙක තියෙන්න ඕන කියලා ධර්මාශ්‍ර මෙන්න ධර්මයේ අහගන්න ඕන නුවණින් විමසීමක් තියෙන්න ඕන එළියෙන් ධර්මයයි මේ මේ කල්යාණ මිත්‍රයයි ධර්මයයි මුණ ගැහෙන්න ඕන තමා තුළ ධර්මානුධම්ම ප්‍රතිපත්තිය තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන කියලා අංග හතරක් කියන්නේ ඒවා බොහොම සරලයි වගේ හිතනවනේ සරල නෑ. ඒ අංග හතර තුළ මේ පරතෝ ഘോഷය කියලා කියන්නේ සම්පූර්ණයෙන් කනහරහ ධර්මයේ ගන්න එකනේ. ඒතර කනහරහ ධර්මයේ ගන්නවා කියන එක ඒක මේ මනුස්ස ලෝකේ ලැබිච්ච විස්මිත අවස්ථාවක්. ඒ පරතෝ ഘോഷේ නැත්තම් පින්වත්නි කවදාවත් ධර්මය අල්ලන්න බෑ. ඒකයි ඔය ඇතැම් බ්‍රහ්මතලවලදී අවබෝධය කරන සෝතාපන්න තත්වයට පත් වෙන්න බැරි. ඒගොල්ලෝ හොඳට ධ්‍යාන සමාපatti දියුණු කරපු අය. ඒහෙදි අවබෝධය කරා යන්න බැරි හේතුව ඒකයි. ඒතර සෝතාපන්න වෙනවා කියන එක මේ කාලේ භාවනාමය අත්දැකීමක් විදිහට අපි සලක ගන්න ඕන. එතකොට භාවනාමය අත්දැකීමක් විදිහට සෝතාපන්න වෙන්නේ විශාල වශයෙන්. එතකොට දැන් අර පරතෝ ഘോഷය කියනකොට අපි හොඳට ශක්තිමත් වෙන්න ඕන මොකක් මතද? එතකොට අර පටිච්ච සමුප්පාද අංග 12ම තිපරිවට ද්වාදසාකාර වශයෙන් වෙන වෙනම ගලප ගන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕන. එහෙනම් ඒකට අදාළ දේශනා තමයි අහන්න ඕන. මොනවා හරි කොහොම හරි අහනවා කියලා නෙමෙයි. ආමදුර කෙනෙක්නි කියන්නේ ඉතින් බණනේ කියන්නේ ඔන්න ඔය අහමු කියලා අහන එක නෙමෙයි. හැම වෙලාවකම අර පටිච්ච සමුප්පාද අංග 12 චතුරාර්ය සත්‍යයෙන් ගලපනකොට පින්වත්නි 48යිනේ 12යි 24යි 48යිනේ. ඒ 48ත් පින්වත්නි 12 ආකාරයෙන් අර්ථි පරිවර්ත ද්වාදශ ආකාරය. ඒ 48ම තුනින් වැඩි කරලා ඒ ටික මේ නිකන් කල්පනා කරනකොටම තේරුම් ගන්න පුළුවන් විදිහට හුත්තට අහලා පුරුද්දක් හදා ගන්න ඕන. ඕක තමයි පළවෙනියෙන් කරගන්න ඕන. ඒක නෑ අදිට මොනවා හරි අහන්න බලාගෙන ඊ ලංකාවේ මිනිස්සු ඉන්නේ. එතකොට දැන් පරිසම්පාද අංගෙම තෝරනකොට නිකන් ගැඹුරුයි වගේ හිතෙනවා. ඉතින් ඒක සියුම් ඥානී විදිහට ඉදප්පච්චේතා පටිච්ච සමුපාදෙන් ගලප ගන්නට පුළුවන් මට්ටමට තමන්ගේ පරතෝ ഘോഷේ දියුණු කරලා තියෙන්න ඕන. එතකොට මේ පරතෝ ഘോഷේ දියුණු කරලා තියෙන කෙනෙකුට ඒ පරතෝ ഘോഷේ දියුණු කරලා තියෙන කෙනෙකුට තමයි ධර්මීය හොතට විතර්ක කර කර තමන්ගේ ඥානෙ දියුණු කරගන්න පුළුවන්. ඒ ඥානය දියුණු කරගෙන එක තැනකදී ඔය සුතමය ඥානයේ ප්‍රාමාණික අත්දැකීම තුල එතනින් එහාට කරගන්න බැරි තැනක් ඉනවා. අන්න එතන ඉඳලා අපි හිත වඩන්න ඕන විදර්ශනා ඥාන මත. හොඳට විදර්ශනා ඥාන මත වඩන්න ඕන හිත. එතකොට විදර්ශනා ඥාන මත වඩමින් ආය සමතයක් දියුණු කරමින් ආය විදර්ශනා කරනවා, ආය ටිකක් සමතයක් වඩනවා, ආයත් විදර්ශනා කරනවා. ඔන්න ඔය විදියට ක්‍රමානුකූලව සමතෙන්ද අනුග්‍රහය ගනිමින් සමතානුග්ගහිතාච කියලා ඔකට කියන්නේ සමතෙන්ද අනුග්‍රහය ගනිමින් නැවත විදර්ශනා කරනවා. ආය සමතේ වඩනවා, ආය විදර්ශනා කරනවා. ආය සමතේ වඩනවා, ආය විදර්ශනා කරනවා. එතකොට දැන් විදර්ශනාවම වඩනවා කියලා එහෙම කරගෙන යන්න එපා. එතකොට සමතෙන් අනුග්‍රහය ගන්නම ඕන. එතකොට නැත්තම් එයාගේ සිත කෙලෙසුන්ගෙන් යට යන්න තියෙන අවස්ථාව හරිම වැඩි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ ශ්‍රාවකෙක් විසින් විදර්ශනා ඥාන උපදවා ගන්න අවශ්‍යයි. එතකොට විදර්ශනා ඥාන උපදවා ගන්නකොට අපි කතා කරන එක නවමහා විදර්ශනාව කියලා. නවමහා විදර්ශනාවට කලින්ම හොඳට නාම රූප පරිච්ඡේදක ඥානය හදා ගන්න ඕනේ. ඒක නවමහා විදර්ශනාවට අයිති නැහැ. නාම රූප ධර්ම මාත්‍රයක් කියලා තේරුම් ගන්න අවශ්‍යයි. මොකද මේ විසුද්ධියේම ඉදිරි අවස්ථාවක් තමයි ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධි. මේවට තමයි මේ විදර්ශනා ඥාන අයිති වෙන්නේ පින්වත්නි. මේවට තමයි විදර්ශනා ඥාන ඔක්කොම අයිති වෙන්නේ. එතකොට දැන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි නව මහා විදර්ශනාව අයිති. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි අයිති වෙන්නේ නව මහා විදර්ශනාව. හැබැයි ඒක අන්තිමටම තිනවා පින්වත්නි ගෝත්‍ර භූ ඥානේ කියලා එකක්. ඒක පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති නැහැ. ඒතර පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති නැහැ. ඒක ගෝත්‍ර භූ ඥානය කියන එක අයිති වෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට, මේ ඥාන දර්ශන විසුද්ධියට. ඒක වෙනම කතා කරන්න ඕන එකක්. ඒක උපදවා ගන්නත් ඉතින් අමුතුවෙන් මොකක්වත් කරන්න නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඉදිරියට බලන්නයි තියෙන්නේ. ඒතර ගෝත්‍ර භූ ඥානය උපදවා ගැනීම පිණිස මූලික වශයෙන් එතකොට අපි මුලින්ම උපදවා ගන්න ඕන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය උපදින්නේ නැහැ.
එතන මේ කියන එක ඉතින් නිර්වාණයට සම්බන්ධ කතාවක්. ඒ නිසා අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපදව ගන්න ඕනේ. ඒ ප්‍රතිපදාවට තමයි ඉතින් පින්වත්නි ඔය නව මහා විදර්ශනාවට අයිති ඔක්කොම ටික අයිති වෙන්නේ. උදයබ්බ ඥාන ආදී ඥාන ටික ඔක්කොම අයිති වෙන්නේ. හැබැයි ඔය නාම රූප පරිච්ඡේදක ඥානෙ හිම පටිපදා ඥාන දර්ශන විශේෂ සංග්‍රහ කර ගන්න ඕනත් නැහැ. ඊට කලින් විසුද්ධිය උපදව ගන්න ඕනේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධිය හිම උපදව ගන්න ඕනනේ. ඔන්න ඔය දිට්ටි විසුද්ධිය කියන එකට තමයි දැන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය හිම උපදව ගන්නකොට ඔදාන ඉතින් සීලෙන් උදව්ව ගන්න ඕන. ওই වගේ ඒවා ටිකක් කියන්නේ. එතකොට දැන් මෙතන පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් හැම වෙලාවකම දැන් මේ විදියට විදර්ශනා ඥානෙ පදනම් කරගෙන බලන්නේ අජ්ජත්ත බාහිර ලෝකය. අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි හැබැයි සවිඥානික ලෝකය. මැරිච්ච අය ගැන හිම විදර්ශනා කරන්න යන්න එපා. අපි මැරිච්ච අය ගැන විදර්ශනා කරන්නේ. දැන් බලන්නකො ලංකාවේ මිනිසුන්ට මැරිච්ච අය ගැනනේ හරි අදහසක් තියෙන්නේ. දැන් මේ කාලේ නම් බලන්න මැරිච්ච සත්තු ගැන තමයි මෛත්‍රියක් තියෙන්නේ. ඔය ලෝකේ ලොකුවට මේ මාංශය ගැන මාංශ අනුභවය ගැන හිම කතා කරන්නේ මැරිච්ච සත්තු ගැන තමයි මෛත්‍රියක් තියෙන්නේ. අපි මැරිච්ච සත්තුන් මෛත්‍රී කරන්නේ. අපි මෛත්‍රී කරන්නේ ජීවත් වෙලා ඉන්න අයට. ඇත්තටම ඔය සමහර තැන්වල මැරිච්ච දැන් දෙමව්පියෝ හිමි මැරිලා එයාලට මෛත්‍රී වඩනවනේ. මෛත්‍රී වැඩෙන්නෙත් නැහැ. මෛත්‍රී වැඩෙන්නේ නැහැ. දැන් සමහරට අපේ තියෙන අර තියෙන අහිංසකකමට තමයි අනේ අපේ අම්මා තාත්තා අපිට කොච්චර උදව් කළාද මැරුණත් ඉතින් කියලා මැරිච්ච අයට මෛත්‍රී වඩනවා. මැරිච්ච අයට මෛත්‍රී වැඩුවොත් මෛත්‍රී චිත්ත සමාධි උපදින්නේ නැහැ. කවදාවත් මැරිච්ච කෙනෙකුට මෛත්‍රිය වඩන්න එපා. පුළුවන් තරම් ජීවත් වෙලා ඉන්න අයට විතරක් මෛත්‍රිය වඩන්න. ඔය සමහර අය ඉන්නවා නේද මෛත්‍රී භාවනාව දියුණු කරනවා අනේ හාඳුරෝනේ වැඩෙන්නේ මෛත්‍රිය. මේ ස්වාමිනාංශම අපි හරියට මෛත්‍රී භාවනාව දියුණු කරනවායි කියලා සමහර අය කියනවා. ඒතර යාගේ වැඩෙන්නේ නැති එක හේතුවක් තමයි එක්කෝ යා මෛත්‍රිය පටලවගෙන. මෛත්‍රිය තුළ චිත්ත සමාධියක් තියෙනවනේ. ඒකනේ ධර්මී කියන්නේ මෙත්තාය බික්කවේ චේතෝ විමුක්තිය. චිත්ත විමුක්තියක් තියෙනවා මෛත්‍රිය සම්බන්ධ. ඒක හරි ප්‍රබල අවස්ථාවක්. මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය පරිචිතාය සසමාරද්දාය කියලා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරන්න කියලා අපට අනුදැන වදාලා. එතන මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරන්න කිව්වා. හැබැයි මෛත්‍රී චිත්ත සමාධිය කියන්නේ නිවන නෙමෙයි. ඒකක් දැන් මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. විමුක්තියක් තියෙනවා. හැබැයි ඒක අමා නිවන නෙමෙයි. අර අකුප්පා චේතෝ විමුක්තිය නෙමෙයි. එතන මෙත්තාය බික්කවේ චේතෝ විමුක්තිය මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ නිවන හැම නෙමෙයි. එතන මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය සම්බන්ධ දැනීම මාත්‍රේ ඉතුරු වෙලා ඉතුරු සියලු සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතන එතනින් එහාට විදර්ශනා කරගන්න ඕන. අර විදර්ශනා ඥාන එතනම පාවිච්චි කළොත් එතන මෙතන මෙයාට අවබෝධය කරා ගිහින් ඕන නම් ඒ විදර්ශනා ඥාන ටික උපදවාගෙන ඕනනම් අමා නිවනටපත් වෙන්නත් පුළුවන්. එතකොට මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ ඒක නෙමෙයි. දැන් මේ විදර්ශනා ඥානවල ඉලක්කය තමයි අකුප්පා චිත්ත විමුක්තිය කියන්නේ. කාය කවදාවත් හොල්ලන්න බැරි චිත්ත විමුක්තියකටපත් වෙනවා. ඒක කවදාවත් හොල්ලන්න බෑ. දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය කියන එක හෙල්ලෙනවා මෛත්‍රිය වඩනකම් විතරයි ඒක තියෙන්නේ. මෛත්‍රිය වඩන තාක්කල් ඒක පවතිනවා. ආයි මෛත්‍රිය වඩන්නේ නැති කල්ලෙට ආයෙත් ඒක මේ ඒ විදිහටම නැති වෙලා යනවා. හැබැයි මේ දැන් විදර්ශනා ඥාන උපදවා ගැනීමෙන් ඇති වෙන විමුක්තියට අපි කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය කියලා. අකෝප්‍ය චිත්ත විමුක්තිය. ඒක ආයි හොල්ලන්නවත් බෑ ඒක. එතකොට මේ හොල්ලන්නවත් බැරි මට්ටමට චිත්ත විමුක්තිය හදාගන්න තමයි අපිට විදර්ශනා ඥාන අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙනම් මේ විදිහට අපි එක එක විදිහේ ක්‍රම ගැන ගොඩාක් අපිට දැනගන්න තියෙනවා. අපේ දැනුම ගොඩාක් හදාගන්න තියෙනවා. එතකොට දැන් අපි මෙතන උපදවා ගන්න මේ සවිඥානික ලෝකයේ ගැන විතර අවිඥානිකවත් මැරිච්ච අයවත් දැන් බාහිරට විදර්ශනා කරනවා කියලා මැරිච්ච සත්‍යෝ ගැන හිම බලන්න එපා. මැරිච්ච සත්‍යෝ ගැන බලන්නේ. හැබැයි ඉතින් අර විදර්ශනා කරනකොට ඕකේ තියෙනවනේ පින්වත්නි සම්මර්ෂණ ඥානය කියලා එකක්. සම්මර්ෂණ ඥාන ඒතෝ සම්මර්ෂණ ඥානයේ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බාහිර වශයෙන් බලනකොට අතීතයේ වෙච්ච අතීතයේ සමහරට දැන් අම්මා නැහැ. නමුත් අතීතයේ අම්මගේ රූපයත් මෙහෙම වුණා නේද කියලා බැලුවට කමක් නැහැ. එම් බැලුවට කමක් නැහැ. හැබැයි මේ අජ්ජත්ත බාහිර වශයෙන් විදර්ශනා කරනකොට මේ බාහිර සවිඥානික වටිනාකම් සහිත ලෝකයේ ඔබට ගොඩාක් වටිනාකම ගිය අම්මා වෙනුවෙන් වෙන්න පුළුවන්. දරුවා වෙනුවෙන් වෙන්න පුළුවන්. දරුවා මැරිලා නම් මැරිච්ච දරුවෙක් ඉලක්ක කරගෙන අපි විදර්ශනා වඩන්නේ නැහැ. ඒතකොට විදර්ශනා ඥාන උපදින්නේ නැහැ. ඒ විදර්ශනා ඥානෙ උපදව ගන්න බෑ.
එතකොට මෙතන අපි කියනවා මේ විදර්ශනා ඥානවල මූලික සම්බන්ධයක්. මූලික දැන් ඔය ගෝත්‍ර භූ ඥානය වගේ එකක් උපදවා ගන්නට කලින් මූලික වශයෙන්ම උපදව ගන්න ඕන නව මහා විදර්ශනාවත් අන්තිමටමයි ගෝත්‍ර භූ ඥානය වගේ එකක් ගැට ගැහෙන්නේ. නමුත් ඒකට කලින්ම මුලින්ම උපදව ගන්න ඕන තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඒක නැත්තම් මොකක්වත් කරන්න බෑ. ඒක නැති තැනක මොකුත්ම කරන්න බෑ. එතකොට නාම රූප පරිච්ඡේදක ඥාණයෙන් අපි කරන්නේ නාම රූප ධර්මෙ මුළු විශ්ව ධාතුෙම තියෙනවා නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන් හැකියාව හදා ගන්නවා. හැබැයි සවිඥානික කය සම්බන්ධ විතරයි. ඔක්කොම නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන් හැකියාව හදා ගන්නවා. උහුස්ම ගන්නකොටත් නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ආස්වාස ප්‍රාස්වාසයේ කය එකයිති රූපේට ආස්වාස ප්‍රාස්වාසයේ ගැන දැනගන්න සිතයිති නාමයට කියලා හැම එකක්ම බෙදා ගන්න පුළුවන් වෙන්න ඕන. ශබ්දය ඇහෙනකොට ශබ්දයේ අයිති ශබ්ද රූපේට අයිති එක සතර මහා ධාතුව මත පිහිටලා තියෙන එකක් ශබ්ද රූපේ කියලා කියන්නේ. එතකොට ශබ්ද රූපේ කියන එක අල්ලන්න බෑ. ඒක සතර මහා ධාතුව මත පිහිටපු එකක්. ශබ්දේ අල්ලන්න බෑනේ. එතකොට ශබ්දේ අල්ලන්න බෑ. හැබැයි ශබ්දේ අල්ලන්න බැරි වුණාට ශබ්දේ ගොඩ නැගිලා තියෙන ශබ්ද රූපේ කියලා කියන්නේ රූපයේ පවතින සතර මහා ධාතුන් උපන් උපාදාය රූපයක් තමයි ශබ්ද රූපේ කියලා කියන්නේ. ශබ්ද රූපේ අල්ලන්න බෑ. හැබැයි ශබ්දේ අල්ලන්න කියලා එළිය පැත්තට දික් කළොත් අත ශබ්දේ මත නෙමෙයි ගැටෙන්නේ සතර මහා ධාතුව මත ගැටෙන්නේ. ඒකයි අපි කිව්වේ අර බිත්තියේ රූපයක් ඇන්දරපස් රූපේ අල්ලන්න බෑනේ කවදාවත්. රූපේ අල්ලන්න බෑ. හැබැයි රූපේ නිසා රාගය හදා ගන්න පුළුවන්. රූපේ ඇල්ලුවොත් බිත්තියයි අහුවෙන්නේ. රූපේ ඇල්ලුවොත් බිත්තිය අහුවෙන්නේ. ඒතර සතර මහා ධාතුවේ මත පිහිටපු ඒවා ප්‍රධාන සතර මහා ධාතුවෙන් උපන්නේවා. සතර මහා ධාතුව නැත්තම් චිත්‍රයේ පවතින විදියක් නැහැ. අන්න ඒ වගේ මේ උපාදාය රූප කියලා කොටසක් තියෙනවානේ. එතකොට බිත්තියට අත දික් කරොත් එහෙම බිත්තිය කියන්නේ චිත්‍රයේ නිසා රාගය හදා ගන්නවා. නමුත් චිත්‍රයේ පිහිටා තියෙන බිත්තිය මත චිත්‍රය කියලා එකක් අල්ලන්න පුළුවන්කමක් නැහැ. චිත්‍රය අල්ලනවා කියලා යාට අල්ලන්න වෙන්නේ බිත්තිය. අනේ හැබැයි චිත්‍රයේ නිසා අපිට කෙලෙස් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ශබ්ද රූපය කියලා එකක් තියෙනවා. ඒක රූපයට අයිති එකක්. ඒක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. ඒක රූපය. ඒ ශබ්දේ ගැඳෙන ගන්න කම අයිති නාමයට. ඔනෝක ওই විදිහට නාම රූප වශයෙන් ඔක්කොම බෙදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ සලායතන ලෝකේ යම් අත්දැකීමක් තියෙනවාද ඔක්කොම නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන් හැකියාවට ඒක බෙදා ගන්න පුළුවන් ඥාණයට අපි කියනවා නාම රූප පරිච්ඡේදක ඥාණය කියලා. එතකොට මේ විදර්ශනා ඥාන සම්බන්ධව මාතෘකාවක් තියෙන නිසායි මම මේවා කියන්නේ. මේවා වැදගත්. ඉතින් හැමෝටම වැදගත්. එතකොට නාම රූප ධර්මයන් පදනම් කරගෙන උපදින ඥාණය නාම රූප පරිච්ඡේදක ඥාණය. නාම රූප පරිච්ඡේදක වෙන වෙනම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මුළු විශ්ව ධාතුෙම තියෙන ඔක්කොම බෙදා ගන්න පුළුවන් කුසලතාවයේ තියෙන්න ඕන. නැත්තම් දුර්වලයි ඈ. නැත්තම් ওই ගෝත්‍ර භූ ඥානේ අරමයෝ ගැන කතා කරන්නත් බෑ. එතකොට නාම රූප පරිච්ඡේදක ඥානයි කියලා කියන්නේ මේ. එතකොට ඒ නාම රූප පරිච්ඡේදක ඥානේ දැන් මේ අපි කතා කරනවානේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි නව මහා විදර්ශනාව අයිති. ඊට පස්සේ ගෝත්‍ර භූ ඥානයේ අයිති පින්වත්නි අනුලෝම මේ ඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට නෙමෙයි. හැබැයි ඒක එකපාර උපදින්න බෑ. අර මුලින් තියෙන විසුද්ධිගත වීම ඔක්කොම ඇති වෙලා තියෙන්න ඕන. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, ওই ටික ඔක්කොම හැදිලා තියෙන්න ඕන ඥාන දර්ශන විසුද්ධියට එනකොට. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි නව මහා විදර්ශනාව අයිති. නව මහා විද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය එකපාර උපදව ගන්න බෑ. අර සීල විසුද්ධියෙන් උදව් අරගෙන, චිත්ත විසුද්ධියෙන් උදව් අරගෙන, දිට්ඨි විසුද්ධියෙන් උදව් අරගෙන, කාංකා විතරණ විසුද්ධියෙන් උදව් අරගෙන, ඒ ටිකෙන් උදව් අරගෙන එන්න ඕනේ. ඒවා උදව්වක් නැතුව මේවා දිනු කරන්න හදන එක තමයි තියෙන ගැටලුව. ඒ කියන්නේ බහුතරයකට මේවා දිනු කරගන්න අමාරු වෙලා තියෙන. අර මූලික උදව්ව ගන්නේ නැතුව තමයි ඒගොල්ලෝ මේක දිනන. හරි දැන් මේ හාඳුරු කෙනෙක් කිව්වා විදර්ශනා වඩන්න කියලා. අපි භාවනා පන්තියකටත් ගියා. එතන විදර්ශනා වඩන්න කියලා. එයා ඉතින් අර හාඳුරු කියපු එක කරන්න පටන් ගන්නවා. අර මූලික විසුද්ධිගත වීම වලට එකතු වෙන්නේ නැතුව. තේවයින්ට එකතු වෙන්නේ නැතුව මේක දිනු කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගන්න නාම රූප පරිච්ඡේදක ඥානය තියෙනවා නේද? නාම රූප පරිච්ඡේදක ඥානය කියන එක ඉපදීමෙන් ඥාම රූප පරිච්ඡේදක ඥානයේ පදනම් කරගෙන තමයි පින්වත්නි දිට්ටි විසුද්ධියට එන්නේ. දිට්ටි විසුද්ධියට එන්නේ. එතකොට මේ දිට්ටි විසුද්ධිය උපදින්නේ නැහැ නාම රූප පරිච්ඡේදක ඥානය නැත්තම්. කොහොමද දන්නවද නාම රූප පරිච්ඡේදක ඥානයෙන් දිට්ටි විසුද්ධිය උපදින්නේ? දැන් ඔක්කොම නාම රූප මාත්‍රයක් විදිහට දකිනවා. සත්වයේ පුද්ගලයේ කාත්මයක් කියලා ලෝකේ අල්ලන්නේ නැහැ. සත්ව භාවයෙන්, පුද්ගල භාවයෙන්, ආත්ම ස්වභාවයෙන්, අභ්‍යන්තර බාහිර ලෝකෙ අල්ලන්නේ නැහැ. හරි සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නෙමෙයි නම් මේ මොකද සත්ව පුද්ගල ආත්ම භාවයේ මත තමයි සංසාරේ පවතින්නේ.
සත්ව පුද්ගල ආත්ම කියන ස්වභාවයේ තමයි මේ බර උස්සගෙන සංසාරේ කරකවන්නේ පුද්ගලයාව. ඔය සත්ත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් තියාගෙන වැඩ කරන තාක්කල් විතරයි පින්වත්නි ආ සංසාරේ ඇවිදින්නේ. නැත්තං එයා සංසාරේ ඇවිදින්නේ නැහැ. එතකොට සත්ව පුද්ගල ආත්ම භාවයයි එහෙනම් බිඳ ගන්න තියෙන්නේ. ඒක තමයි කරගන්න තියෙන්නේ. එතකොට සත්ව පුද්ගල ආත්ම ස්වභාවයේ බිඳ ගන්නවා නම් එයා බලන්න ඕන නාම රූප වශයෙන් සත්ත්වයේ පුද්ගලයක් නැත්තම් මොනවද මේකේ තියෙන්නේ? හරි සත්ත්වයේ පුද්ගලයක් නැහැ ආත්මයක් නැහැ මම මගේ ආත්මය කියලා මේ සවිඥානික බඹයක් පමණු කලෙබරේ බාහිරවත් අභ්‍යන්තරවත් මොකක්වත් ගන්න නැහැ. හරි ගන්න නැත්තම් මොනවද මේකේ තියෙන්නේ? නෑ කියලා ශූන්‍යයි කියලා හිස් කියලා කියන්න බෑනේ. හිස් නම් මේ ඉන්නේ පේන්න ඔළු ගෙඩි තියෙනවා ඇඟවල් තියෙනවා මේ මොනවද තියෙන්නේ? එතකොට මෙහෙම අත්පුද්ගල භාවයෙන් ගන්න දෙයක් නැහැ ආත්මසාරයෙන් ගන්න දෙයක් නැහැ අනාත්මයි. හැබැයි මොනවද මෙතන තියෙන්නේ? මේ නාම රූප මාත්‍රයක් විතරයි. නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ. මේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ගත්ත තැන තියෙන්නේ නාම රූප ධර්ම ටිකක් විතරයි. එතකොට නාම රූප ධර්ම ටිකක් විතරයි කියලා මේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න සවිඥානික ලෝකයම බලනකොට එයාට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් නෙමෙයි පේන්නේ නාම රූප වශයෙන් තමයි ලෝකයම වැටහෙන්නේ. අර සත්ව පුද්ගල ආත්ම ස්වභාවය මත තමයි උපය පවතින්නේ. අර තණ්හාමාන දිට්ටි කරන්න පුළුවන් මට්ටම පවතින්නේ. ඒත් තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් මම මගේ ආත්මය කියලා අල්ලගන්නේ අර සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් ලෝකයේ සවිඥානිකකයි පේනකම් විතරයි. එහෙම පේන තාක්කල් එහෙම අල්ලගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙතන බලන්නේ නාම රූප මාත්‍රයක් විතරයි. හරි. නාම රූප මාත්‍රයේක ස්වභාවය මොකද්ද? දුක් රසක්. දුකක්. නාම රූප වල ස්වභාවය මොකද්ද? දුකක්. යම් තැනක නාම රූප පහළ වෙනවද එතන දුක තියෙනවා. මොන ආකාරයකින් ප්‍රියමනාප ආකාරයට වේදනාව ගලන හැටියට නාම රූප පහළ වුණා දුකයි. ඇයි? ප්‍රියමනාප වශයෙන් සුඛාස්වාදයෙන් පිළිගන්න පුළුවන් හැටියට ඇස හරහා හෝ කන හරහා හෝ නාම රූප ධර්මයන් පහළ වෙනකොට ප්‍රියයි මනාපයි කියලා අල්ලගන්නකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල ප්‍රියයි මනාපයි කියලා අල්ලගත්ත ලෝකයේ තුල ප්‍රියමනාප වශයෙන් පවත්වන්න බෑ. මොකද අනිත්‍යයි දුකයි අනාත්මයි මේවා. මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. එතන අනිත්‍යයි දුකයි අනාත්මයි නම් ප්‍රියයි මధుරයි කියලා අල්ලගත් එක ළඟදීම කඩා වැටෙනවා. ආයි වැඩි කාලයක් යන්නේ නැහැ. එතකොට දුක හට ගන්නවා. දුක ගලන එක නවතින්නේ නැහැ. එතකොට දුක ගලනවා. එහෙනම් ප්‍රියයි මధుරයි කියලා අල්ලගන්න පුළුවන් ලෝකයක් නැහැ. ප්‍රියයි මధుරයි කියලා ලෝකයක් ඇති. නමුත් ඒ ලෝකයේ මත ප්‍රියයි මధుරයි කියලා බැහැගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ ලෝකේ අනාත්මයි. ලෝකේ අනිත්‍ය වෙලා යනවා. ලෝකේ විපරිණාමයටපත් වෙනවා. ලෝකේ සංකතයක්. ඒ නිසා දුක ගලනවා. ඒ නිසා ප්‍රියයි මధుරයි කියලා ගන්න එක සුදුසු නෑ. හැබැයි ඉතින් මෙච්චර දුරට යන්නේ නෑ. නාම රූප වශයෙන් බෙදා ගන්නකොටම පින්වත්නි එයා තුල මේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න ගතියක් නෑ. දිට්ටි විසුද්ධියටයි යාපත් වෙන්නේ. දිට්ටි විසුද්ධිය. එහෙනම් නාම රූප පරිච්ඡේදක ඥානෙ පදනම් කරගෙන එයා තුල ඇති වෙන්නේ දිට්ටි විසුද්ධිය. තව ගැඹුරින් නාම රූප ධර්මයන් බෙදා ගන්න කුසලතාව ඉදිරියේ මතුවෙනවා. නමුත් දිට්ටි විසුද්ධියම නැත්තම් මොකක්වත් කරන්න බෑ. එතකොට මේ නාම රූප ධර්මයන් මොන සත්‍යයද සංග්‍රහ කරන්නේ? ඒකයි කිව්වේ මේ ටික උපදව ගන්න කලින් චතුරාර්ය සත්‍ය අංග 12ම පටිච්ච සමුප්පාදයේ කියන අවිද්‍යාවේ සිට ජරා මරණ දක්වා අංග 12ම තිපරිවන්ට ද්වාදසාකාර ආකාරයෙන් බලන්න පුළුවන් විදිහට පරතෝගෝසේ ගොඩනගාගෙන තියෙන්න ඕන. පරතෝගෝසේ. ඔය පරතෝගෝසේ නැත්තම් මොකක්වත් කරන්න පුළුවන්කමක් නැහැ. බඹලෝයේ අමාරු වැටෙන්න ඕන ඕක නිසා තමයි. බ්‍රහ්මතලවල අපහසුතාවයට පත් වෙන තැන. අපි කිව්වේ හේ කන නැතිකමින් ආ පරතෝගෝසේ නැහැ කියලා. එතකොට මේ ඒක නිසා මෙහෙම දැනගන්න ඉතින් බඹලෝවත් පතන්නේ නැහැ. අනේ කයි වට තුන් භවයේම පතන ගතියක්නේ අපිට තියෙන්නේ. තුන් භවයේම අණුව ගියපු හිතක් තමයි අපිට තියෙන්නේ. දැන් මේ විදිහට යම් ශ්‍රාවකෙක් බලනකොට අර නාම රූප පරිච්ඡේදක ඥානයේට යම් තල්ලුවක් ලැබෙනකොට පින්වත්නි ඒ විදිහට බලබලා ඉන්නකොට එතන මොකම නාම රූප විතරයි. මේ නාම රූප වනාහි දුක් රසක්. හරි දුක් රස අර බුදුරජාන් වහන්සේගේ ඥානය ඇතුලේ කොතනද සංග්‍රහ කරන්න පුළුවන්? දුක්ඛ සත්‍යය. නාම රූප ධර්මයන් පහල අපිට සංග්‍රහ කරන්න පුළුවන් මොකෙන්ද? දුක් රසෙන්. දුක් සත්‍යයෙන්. අන්න චතුරාර්ය සත්‍ය ඥානය අවශ්‍යයි මෙතනට. නාම රූප ධර්මයන් යම් තැනක පහළ වෙනවද ඒක දුක්ඛ සත්‍යයේ විශේෂ සංග්‍රහ කරන දෙයක්. ආන්න දැන් නාම රූප ධර්මයන් විදියට විතරක් නෙමෙයි ආ තේරුම් අරගෙන තියෙන්නේ නාම රූප ධර්මයන් දුකක් විදියට දුක්ඛ සත්‍යයේ විශේෂිත එයා සංග්‍රහ කරගෙන ඉවරයි. නාම රූප ධර්මයන් යම් තැනක පහළ වෙනවද පහළ වීම වනාහි දුකක්මයි.
එතකොට ඒකට කලින් මෙන්න මෙතනදී යාට තියෙන්න ඕන නාම රූප ධර්මයන් දුක්ඛ සත්‍ය නාම රූප හටගන්නේ දුක්ඛ සමුදය සත්‍ය නාම රූප නිරුද්ධ කරන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය නාම රූප නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා ඔය විදිහට චතුරාර්ය සත්‍යනුත් ගලපලා ඒක දොළොස් ආකාරයකින් බලා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන තිපරිවට්ට ද්වාදශ ආකාරං සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියලා ඔය නාම රූප ධර්මයන්ම දොළොස් ආකාරයකින් බලන්න පුළුවන් හැකියාව තියාගන්න ඕන ඒ හැකියාවත් එක්ක තමයි පින්වත්නි කාංකා විතරණ විසුද්ධියටපත් වෙන්නේ. එයි දැන් අපිට උවමනා මොකද්ද? අපිට උවමනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එකතු වෙන්න. ඒක උපදව ගන්න නම් මේ මුල් ටික එන්න ඕනේ එකපාර මේ විසුද්ධිය එකපාර හදා ගන්න බෑ. එකපාරම නෑ මම මට ඕනේ ඔය එකක්වත් මම හදා ගන්නවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි ඥාන දර්ශන විසුද්ධිය වෙච්ච ගෝත්‍ර භූ ඥානය ඔය ටික මම හදා ගන්නවා ඕවා මොකක්වත් ඕනේ නෑ කියලා එන්නෝක නිසා තමයි මිනිසුන්ට අවබෝධය කරා ගොඩක් දෙනෙකුට අපට අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි එයා මේ මුල් කතා මොකක්වත් ගැන උනන්දුවක් නැද නාම රූප පරිච්ඡේදක ඥානය කියන එක විදර්ශනා ඥානවල ප්‍රධාන සංග්‍රහයක් නෙවෙයි. අර මේ මේ කියන්නේ අර නවමහා විදර්ශනාව ඇතුළේ මේ කතා කරෙන්නෙත් නෑ නමේ ඇතුළේ ලොකුවට. එතකොට ඒවා කතා කරන්නේ ওই උදයබ්බ ඥානේ, බංගාණු දර්ශන ඥානේ, බයිතුපට්ඨාන ඥානේ වගේ ඥාන ටික තමයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි මෙහෙම ඇත්තට මෙහෙමත් අවබෝධය කරා යන්න පුළුවන් සාරිපුත්තහරු වගේ කෙනෙකුට නම්. අපිට නම් එහෙම එකක් කරන්න බෑ. ඒ නිසා අපි පිළිවෙලට විදර්ශනා ඥාන උපදවා ගන්න අදහස තියෙනවා නම් පුළුවන් තරම් මම ඔබට කියන්නේ අර පරතෝඝෝෂයට අදාළ කතාව හැම අංගයක්ම දොළොස් ආකාරකින් බලන්න පුළුවන් හැකියාව හොඳටම හදාගන්න එක විතරක් ඇති යම් කෙනෙකුට ඒකත් එක්ක ඊළඟට යා මූලික වශයෙන්ම පින්වත්නි සප්තවිසුද්ධිය ගොඩනගා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ විසුද්ධි මාර්ගයේ තමයි සප්තවිසුද්ධිය විස්තර කරලා තියෙන්නේ. නමුත් විසුද්ධි මාර්ගයේ තිබුණට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල තියෙන එක විස්තර කරන්නයි විසුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ. එතකොට මේ සමහර අය කියනවා විසුද්ධි මාර්ගය ලියපු දවස් ඉඳලා මාර්ගඵලලාභීන් පහළ වුණ නැහැ කියලා. මොකද මාර්ගඵලලාභීන් බෝඩ් ගහගෙන ඉන්නවා ඈ. මාර්ගඵල ලැබුවා ඔන්න මම මාර්ගඵලලාභියෙක් කියලා. ඉතින් විසුද්ධි මාර්ගය ලියවුණු දවස් ඉඳලා සමහර අධර්මවාදීන් කියනවා විසුද්ධි මාර්ගය ලියපු දවස් ඉඳලා මඟඵලලාභීන් පහළ වුණ නැහැ කියලා. මේ විසුද්ධි මාර්ගය අල්ලලවත් නැති මිනිහෙක් කියන කතාව. එතකොට අර දැන් බලන්නකෝ දැන් දිට්ඨි විසුද්ධියටපත් වෙන නාම රූප පරිච්ඡේදක ඥානය ගැන අදහස ගන්නකොටම දිට්ඨි විසුද්ධියටපත් වෙනවා නාම රූප ධර්ම තිපරිවට්ට ද්වාදසාකාරයෙන් විමස විමස චතුරාරි සත්‍යයෙන් බලනකොට කංකා විතරණ විසුද්ධිය උපදිනවා සැකයක් නෑ දැන් එයාට මේ නාම රූප ධර්මයන් පහල කරපු කෙනෙකුත් නෑ හදපු කෙනෙකුත් නෑ අම්මා තාත්තට ඕන විදියට හදලත් නෙමේ නාම රූප ධර්මයන් වැඩුණේ මෞපියන්ගේ සම්භවයෙන් නාම රූප ධර්මයන් පහල වුණේ විඥානයේ ප්‍රත්‍යයෙන් කර්මයට සාපේක්ෂව එතකොට නාම රූප ධර්මයන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ ආහාරයයි ඍතුයයි නිසා කියලා ඔය හේතු හොඳට පේන්න පටන් ගන්නවා පවතින්නේ ආහාරයයි ඍතුයයි නිසා සම්භවය වුණේ අම්මා තාත්තා නිසා පිහිටියේ කර්ම විඥානය නිසා එහෙනම් මේ පිහිටීමට බලපෑවේ කර්මය කර්මයයි නිරුද්ධ කරන්න ඕන මේ අම්මලා තාත්තලත් එක්ක හැම්පිලා හරියන්නේ නැහැ ඔගොල්ලෝ තමයි අපි හදුවේ කියලා කර්මයයි නිරුද්ධ කරන්න ඕන ඒතකොට කර්මය නිරුද්ධ කිරීම වගේ තැනක ලෝකයේ මිනිස්සුන්ට එහෙම එකක් තේරෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ ඒතකොට ඔන්න දැන් බලන්න කාංකා විතරණ විසුද්ධියත් ඇවිල්ලා දැන් සැකයක් නැහැ ඔන්න ඔතෙන්ට එනකොටම චුල්ල සෝතාපන්නයි කියලායි කියන්නේ සෝවාන් වෙලා නැහැ තවම අර විදර්ශනා ඥාන හිම ගැඹුරෙන් උපදවා ගන්නට තව සූදානමක් විතරයි තියෙන හැබැයි මෙයාට කියන්නේ චුල්ලසෝතාපන්නයි කියලා. කාංකා විතරණ විසුද්ධියට පත් වුනම චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ යායි කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. දුගතියට යන්න ඉඩ අඩුයි ඉතින්. නමුත් චුල්ලසෝතාපන්නයි කියලා කිව්වට එහෙම ධර්ම මාර්ගය තුල කොහෙවත් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ කොහෙවත් චුල්ලසෝතාපන්න කියලා කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. චුල්ලසෝතාපන්න කියලා කතා කරන්නේ අටුවාචාරින් වහන්සේලා මොකද මෙතනට එනකොට හැබැයි බොහොම දක්ෂ කුසලතාවයන් තියෙන මුළු විශ්ව ධාතුවම සත්‍යේ පුද්ගලයේ කාත්මයක් කියලා සවිඥානික අයල්ලන්නේ නැහැ නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන් හැකියාවම මොන තරම් වටිනවද ඉතින් ඒකත් ඇත්තනේ ඔය නාම රූප ධර්මයන් වටහා වශයෙන් වටහා ගන්න බැරි වෙච්ච තැනක තමයි පින්වත්නි කෙලෙස් හැදින්නේ ආයි කෙලෙසුන්ට ඉඩක් නැහැ නිත ඒක හොඳ මට්ටමක් ඇත්තටම ඒ නිසා වෙන්න ඇති මේ අටුවාචාරින් වහන්සේලා මේකට චුල්ලසෝතාපන්නයි කියලා කිව්වේ එත චුල්ලසෝතාපන්නයි කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනායි පුංචි කෙනා වගේ අදහසක් නේ. එතකොට මේ චුල්ලසෝතාපන්න වෙච්ච කෙනා කවදාවත් එයා නැවත උපතක් කරා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ දුගතියට වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් එහෙම වුණත් බුද්ධ දේශනාවට අනුව බලනකොට එහෙමවත් පිළිගන්න අමාරුයි. ඇයි එච්චර අවදානම කපි ඉන්නේ? ඒ කියන්නේ චුල්ලසෝතාපන්න වෙච්ච කෙනා අටුවාචාරින් වහන්සේලා කියනවා එයා අමාරු වැටෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දුගතියට වැටෙන්නේ නැහැ කියලා. නමුත් බුද්ධ දේශනාව කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනායි දුගතියට වැටෙන්නේ නැත්තේ.
සෝතා එන සෝතාපන්න වෙන්නකං අටුවාචාරින් වහන්සේලා ඒ කතාව කිව්වත් අවදානමක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒ නිසා තමයි දැන් අපි කොහොම හරි අර විදර්ශනා ඥාන පැත්තට එකතු වෙන්න ඕන. ඔය විදිහට දැන් මූලික தත්ත්වේ හදාගෙන තියෙනවා. ඊට පස්සේ අර එයාට තියෙන්න ඕන සම්මර්ෂණ ඥානයයි පච්චේ පරිග්ගහ ඥානයයි කියන ඥාන දෙකක් තියෙන්න ඕන. පච්චේ පරිග්ගහ ඥානයත් ඔතනම ඇති වෙලා තියෙනවා. ප්‍රත්‍යත් විමසලා බලලා තියෙනවා. නාම රූප ධර්මයන් ඇති උනේ කොහොමද? එතකොට නාම රූප ධර්මයන් ඇති වෙන ප්‍රධාන කතාව දනවා කර්ම විඥානයේ පිහිටපු නිසා කර්ම විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප ධර්මයන් පහළ වෙනවා. නාම රූප ධර්මයන් සම්භවයේ වීමට අම්මා තාත්තගේ එකතුව බලපාලා තියෙනවා. ඊට පස්සේ නැවත නැවත මේ ක්ෂණිකව නාම රූප ධර්මයන් නැවත නැවත හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඉතින් නාම රූප ධර්මයන්ගේ පැවැත්ම, ඒ කියන්නේ ස්ථාවර පැවැත්මක් තීරණය වෙලා තියෙන මේ ස්ථාවරව පවතින මේ ඇති වෙලා නැති වෙලා යනවා. පැවැත්ම තීරණය වෙන්නේ කනබුන කෑමත් එක්ක, ඍතුවෙන්ද ආහාරෙන් උදව්ව ලැබීමත් එක්ක. ඒක අර මූලික தত্ত্বය, මූලික දැනුම. ඒක දෙවෙනි පියවර තමයි මේ නාම රූප ධර්මයන් වෙන වෙනම සමුදේ වෙන ආකාරය දැනගන්නවා. ප්‍රත්‍ය දැනගන්න වෙන වෙනම. මොකද්ද? රූපය හටගන්නේ කර්ම ප්‍රත්‍ය කරගෙන, ආහාර ප්‍රත්‍ය කරගෙන, ඊට පස්සේ තණ්හාව ප්‍රත්‍ය කරගෙන, අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කියලා මේවා වෙන වෙනම දැනගන්නවා. දැන් නාම ධර්ම ඇතුළෙත් වෙන කතා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා වෙනම තියෙනවනේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒතර වේදනාව ඇති උනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, ස්පර්ශ ප්‍රත්‍යයෙන්, අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච, තණ්හා ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච, කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච, ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච ඒවා ස්පර්ශය, අවිද්‍යාව, තණ්හාව, කර්මය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. වේදනාව සංඥාවත් එහෙමයි, චේතනාවත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි, මානසිකාරයත් එහෙමයි. එතකොට මේවා මේ එකිනෙකට වෙනස් වෙනස්ව තෝරුම් ගන්නවා මේ වගේ ප්‍රත්‍ය මොනවද කියලා. එතකොට මේ වෙලාව දැන් අර මූලික කතාවේ ප්‍රධාන කතාව තමයි මොකද්ද? අර මූලික தત્ත්වයේ තේරුම් ගන්නවා දිට්ටි විසුද්ධියේදීම. මොකද්ද? දිට්ටි විසුද්ධියට පත් වෙන තැනදී මෙයා තේරුම් ගන්නවා මේක මෙන්න මෙහෙමනේ හටගෙන තියෙන්නේ. කොහොමද? කර්ම විඥානේ පිටපු නිසා නාම රූප පහළ වෙලා, නාම රූප වැඩිලා තියෙන කර්ම විඥානේ නිසා අම්මා තාත්තගෙන් සම්භවේ වෙලා කර්මයේ ආහාරයයි ඍතුවයි නිසා පවතිනවා. ඒක පළවෙනි කතාව. ඒකෙන් කවදාවත් අවබෝධය කරා යන්නවත් උදව්වක් ලැබෙන්නේ නැහැ. අර මූලික බාලාන්සේ කතාවට ඒක හොඳයි. ඒක තේරුම් ගැනීම හොඳයි. ඒතකොට යාර පේනවා පැහැදිලිව කර්මය නිරුද්ධ කළොත් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. නමුත් එයා ක්ෂණයක් ගන්න දැන් මේ හැම වෙලාවකම නාම රූප ධර්මයන් පහළ වෙනවනේ ආයතන හය හරහා. ඒතකොට හැම වෙලාවකම පහළ වෙන නාම රූප ධර්මයන් පිළිබඳ එයා පළල් පරිචයක් හදා ගන්නවා. පළල් අදහසක් හදා ගන්නවා. මොකද වෙන වෙනම නාම ධර්ම රූපේ හටගන්නේ අවිද්‍යාවෙන්. රූපේ හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. රූපේ හටගන්නේ කර්ම ප්‍රත්‍යයෙන්. රූපේ හටගන්නේ තණ්හා ප්‍රත්‍යයෙන් කියලා අර ප්‍රධාන ප්‍රත්‍යයෙන් උපන් භාවය ගැන අදහස් කරනවා. ඊට පස්සේ නාම ධර්ම ඇතුළේ තියෙනවනේ වේදනා සංඥා සංකාර විඥාන, එහෙමත් නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ටික. ඒවත් වෙන වෙනම බලනවා. ප්‍රධාන වශයෙන් ස්පර්ශය නිසානේ මේ නාම ධර්ම හටගන්නේ. වෙන වෙනම බලනවා මේ වෙලාවෙම. එතකොට ওই විදිහට බලනකොට අර පච්චේ පරිග්‍රහ ඥානෙට තල්ලුව හම් වෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහණය කරන්න පුළුවන් ඥානයේ ශක්තිය ලැබෙනවා. එතකොට ඒකත් මුලින් හදා ගන්න ඕනේ. එතකොට එතන අර පටිච්චසමුපාද ඥානෙට මහ පුදුම අනුග්‍රහයක් එතන ලැබෙන්නේ. දැන් මම මේ වේගෙන් කියාගෙන යන්නේ මේක මේ කොහොම හරි පොඩක් තේරුම් කරන්න ඕන නිසා. එතකොට මේවා තුල වුණත් පිහිටියාට පස්සේ ඊතුරු මාර්ගයේ ඉතා පැහැදිලිව පේන්න පටන් ගන්නවා ඇත්තටම. ඊට පස්සේ පින්වත්නි ඊටාම වැදගත් දෙය තමයි සම්මර්සන ඥානෙ. අන්නේ සම්මර්සන ඥානය. ඕක තමයි මූලික වශයෙන් ඉතාම වැදගත් දේ. මේ සම්මර්සන ඥානය කියලා කියන්නේ මේ ඝන සංඥාව බිඳින්න ඕන. ඝන සංඥාවකට තමයි අපි අහු වෙලා ඉන්නේ. එතකොට මේ ඝන සංඥාව බිඳින්නට නම් මේ ඝන සංඥාව බිඳෙන්නේ නාම රූප ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින ඥානෙ පදනම් කරගෙන. නාම රූප වශයෙන් බැලුවත් ආයෙත් බලනකොට ස්ථිර වශයෙන් සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න පුළුවන් ලොවක් පේන්න පටන් ගන්නවා අපිට. තවම අපි අවබෝධය කරා ගිහින් නැහනේ. සත්ව පුද්ගල ආත්ම වශයෙන් මෙහෙම එකක් නැහැ කියලා කිව්වත් එළිය එහෙම එකක් පේනවා ඇත්තටම පින්නවත්. මොකද අපි තවම ප්‍රඥාවෙන් බලන්න පටන් අරගෙන නැහනේ. ප්‍රඥාවෙන්ම පේන මට්ටම තමයි අර අනුප්පාදී ඥානයත් ක්ෂය වූ බවට ඥානයත් දෙක ඉපදුනාට පස්සේ ප්‍රඥාවටමයි ඉඳ තින්නේ. ප්‍රඥායස තමයි හැම වෙලාවකම ඉස්සර වෙන්නේ. ප්‍රඥායස අපිට ඉස්සර වෙන්නේ අපිට මේ බණහගෙන ඉන්නකොට ප්‍රඥායස ගැන අපි පොඩ්ඩක් කතා කරලා පස්සේ අපි එළිය ලෝකේ බලන්නේ මසැසින්මයි. මාසසින් බලනකොට සත්ව පුද්ගල ආත්ම භාවයකින්ම පේනවා. ඒ කියන්නේ අර ඝන සංඥාවකින්ම අල්ල ගන්න පුළුවන් එළිය දුව පේනවා. අම්මා පේනවා, තාත්තා පේනවා, දරුවා පේනවා. ඉතින් ඝන සංඥාව බිඳින්නයි ඕන. ඝන සංඥාව බිඳින්න ලැබෙන පුදුම අනුග්‍රහයක් තමයි සම්මර්සන ඥානය කියලා කියන්නේ.
නාමරූප ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. නාමරූප ධර්ම විතරක් නෙමෙයි දැන් තෝරගෙන තියෙන්නේ. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ුත් බලනවා. ඇස ඉදිරියට නාමරූප ධර්මයන්ගේ පහළවීම නිසා තමයි දරුවා පේන්නේ. එතකොට ඇස ඉදිරියට ආපු දරුවයි ඇහැයි දෙකමයිති රූපයට. ඒක ඔස්සේ ඇතිවෙච්ච වේදනාව දරුවා කියලා හඳුනගත්ත සංඥාව දරුවා දකින්නකොට ඇතිවෙච්ච සුඛාස්වාදයේ වේදනාස්කන්ධයේ ඊට පස්සේ දරුවා නිසා ගලන සිතුවිල්ල රාගය ඊට පස්සේ වේදනා සංඥා චේතනා මේ දරුවා දකින්න මට්ටම ස්පර්ශය මේ ඔක්කොම මානසිකාරය නිසා කියලා මේව විස්තර කරලා මේ මානසිකාරයත් අනිත්‍ය වෙලා යනවා වෙන වෙන එක එක පැති වලින් මානසිකාරය හට ගන්නවා ස්පර්ශයත් අනිත්‍ය වෙලා යනවා වේදනාවත් අනිත්‍ය වෙලා යනවා සංඥාවත් අනිත්‍ය වෙලා යනවා චේතනාවත් අනිත්‍ය වෙලා යනවා මගේ දරුවා කියලා සංඥාවක් මගේ හිතේ හටගෙන තියෙනවා ධර්මගේ දරුවා කියන අදහස නිසා දරුවා කෙරෙහි රාගයකුත් චන්ද්‍රාගයකුත් ඉපදිලා තියෙනවා දරුවා නිසා සුඛ ආස්වාදයකුත් මගේ හිතේ ඉපදිලා තියෙනවා මේ ඔක්කොම අනිත්‍යයි නේද මේ අනිත්‍ය වෙච්ච දරුවාව මං අල්ලගත්තොත් මේ නාම රූප ධර්ම ටිකක් පහළ වෙන්නේ මෙතන මේ දරුවා කියන එක ඇහැහරහා අල්ලගත්තොත් ඇසින් දරුවා කෙරෙහි විඥාණයෙන් බැඳගත්තොත් එහෙම ඒ බැඳගත් තැනක දුකමයි නේද හටගන්නේ මොකද්ද මෙතන මේ සිද්ධිය තුල රූපේ තුල වුණත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකේ නාම ධර්ම තුල වුණත් මොකද්ද දැන් මෙතන මම කියලා ගන්න තියෙන්නේ මගේ කියලා ගන්න තියෙන්නේ මගේ ආත්මය කියලා ගන්න තියෙන්නේ කියලා මේ විදියට බලනකොට පින්වත්නි අනාත්මයම ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේකට කියනවා සම්මර්සන ඥානය කියලා. දැන් ඉතින් අර දැන් ප්‍රඥාවෙන් තමයි අපි හුරු නෑනේ බලලා ප්‍රඥාවෙන්ම ප්‍රඥා ඇසෙන්ම හැමදාම ලෝකේ පේනවා. ඒ රහතන් වහන්සේටනේ කවදාවත් ලෝකයේ කියලා ඇලීමක් හටගන්නේ හැම වෙලාවකම අනබිරතියක් උපදින්නේ අමුතුවෙන් වෑයම් කරන්නේ මහන්සි වෙලා මොකක්වත් උපදව ගන්නෑ. හැබැයි මෙතන ඉඳලා මේ ඇතිවෙච්ච අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන හැකියාව තියෙනව නේද? මේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන හැකියාවමයි අපි ඉස්සරහට දියුණු කරගෙන යන්නේ වෙන මොකක්වත් වෙන කරන්න දෙයක් නැහැ. ගෝත්‍ර භූ ඥානෙ උපදව ගන්නත් තියෙන්නේ මේකම බලන්න. මේකම තියුණු විදියට පේනවා හැම වෙලාවෙම පෙනිලා 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 ඒක හුරු වෙලා නිරායාසයෙන් ඒ සිත උපදිනවා. අනේ නිරායාසයක් නැහැ. දැන් අපි මහන්සි වෙලා බලන්න ඕනනේ. එතකොට નિરાයාසයෙන් අපිට පේන්නේ සත්වපුද්ගල ආත්මභාවය. නමුත් નિરાයාසයෙන්ම උපදිනවා. ඒ નિરાයාසයෙන්ම උපදව ගන්න තැනකට තමයි අපි දැන් ක්‍රමානුකූලව හිත හසුරුවගෙන යන්නේ. ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නාම රූප ධර්මයන් බලනකොට පින්වත්නි අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ප්‍රතිපදා ඥාන දර්ශනයේ විසුද්ධියට අයිති බොහෝම වැදගත් දෙයක් තමයි උදයබ්බ ඥානය. උදයබ්බ ඥානේ සංස්කාරයන් බිඳි උපදින ආකාරයයි බිඳින ආකාරයයි දකිනවා. සංස්කාරයන් හට ගන්නවා එතන මිනාම රූප ධර්මයන් හට ගන්නවා හටගත් තැන ඉතිරි නැතුව බිඳිලා යනවා හට ගන්නවා හටගත් තැන ඉතිරි නැතුව බිඳිලා යනවා ඉතින් ඊයේ හටගත් සංස්කාර ඊයේම බිඳිලා ගිහින් ඒ උනාට ඊයේ දැකපු දේවල් නිසාද කේන්ති ගන්නවා මොන්න මෝඩ වැඩක්ද කියලා දැන් තේරෙනවා මේක හොඳට ඥානයක් විදිහට උපදිද්දි ඊයේ අහපු දේවල් නිසාද කේන්ති ගන්නවා ඊයේ හටගත් කනහරහ හටගත් නාම රූප ධර්මයන් ඊයේම බිඳිලා ගිහින් ඉතුරු වෙලත් නැහැ නමුත් ඊයේම හටගත්ත ඊයේම බිඳිලා ගියේ ඒ වෙලාවෙම ඉතිරි නැතුව ඒ ක්ෂණයේම බිඳිලා ගියපු සංස්කාර ධර්මයන් පිළිබඳ නාම රූප ධර්මයන් පිළිබඳ අද කේන්ති ගන්න එක මොන මොඩ වැඩද දැන් හෙට හට ගන්න නාම රූප ධර්ම ගැන අද ප්‍රාර්ථනා කරනවා අද වැඩ කරනවා මොන මොඩ වැඩද කියලා මේ සාංසාරික සත්‍යයේ අසුරුතවත් පෘථග්ජනයේ වැඩේ මහ මෝඩ දෙයක් වශයෙන්මයි වැටහෙන්නේ ඔය උදයබ්බ ඥානය නිසා ඔකට උදව් කරන්නේ හරියට උදව් කරන්නේ පින්වත්නි උදයබ්බ ඥානය. ඉතින් ඕක පින්වත්නි සම්පූර්ණයෙන්ම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටයි ඉති ප්‍රධාන දෙයක්. එතනම හටගෙන එතනම බිඳෙන ආකාරය දකිනවා. ඕක දැන් තහවුරු වෙනකන් තමයි අපි මේක කර කර ඉන්න ඕනේ. ඕක තහවුරු වෙන්නේ මාර්ගඵල අවබෝධයේදී. තහවුරු වෙලා පේනවා. රූප බලන එක නවතින්නේ රූප බලපු තැනම එතකොට රූපය අතහැරෙනවා. දෘෂ්ටි මාත්‍රයකින් අතහැරෙනවා කියන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා. සංස්කාරي උපදින ආකාරයත් බිඳි බිඳි යන ආකාරයත් නිතර නිතර පේන්න පටන් ගන්නවා. ඉතින් අර උදයබ්බ ඥානීය තමන් තුළ තහවුරු වීමින්. එතකොට දැන් මේ සංස්කාර ධර්මයන් එහෙමත් නැත්නම් නාම රූප ධර්මයන් උපදිනවා. උපදිච්ච තැනම බිඳිලා යනවා නම් උපදිච්ච තැනම බිඳි බිඳි යන ස්වභාවයක් නම් තියෙන්නේ පින්වත්නි. එතකොට යාට අර මේක බල බල ඉන්නකොට පේනවා උපදිච්ච ඉපදෙන ප්‍රමාණය කොහොමද බිඳෙන ප්‍රමාණය කොහොමද? ඔකත් පේන්න පටන් ගන්න. අපිට දැන් ඉපදීමවත් බිඳීමවත් හොයන්න බැරි නිසානේ ඉපදින්නේ කොහොමද බිඳින්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැති. දැන් ආස්වාස ප්‍රාස්වාසය ගැන අපිට මේ වෙලාවේ සංවේදී නෑ. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාසයේ දිග ආස්වාසද කෙටි ආස්වාස ඕවා අපිට හොයාගන්න බෑ. ඒ හැබැයි උස්ම දිහා බලාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාසය ඉලක්ක කරගෙන භාවනා කරනකොට තේරෙනවා හැම ආස්වාස ප්‍රාස්වාස සැල්ලක්ම දිග එක එක ගාන නෑ.
දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දිගාස්වාස ප්‍රාස රැලි තියෙනවා. දීගං වා පසසන්තෝ දිගාස්වාස ප්‍රාස රැලි තියෙනවා. ඊට පස්සේ රස්සං වා අස්සසන්තෝ මේ කෙටි ආස්වාස ප්‍රාසාස. එතකොට මේ අපිට දැන් මේ වෙලාවේ තේරෙනවද ඔහොම එක? දැන් අපි ආස්වාස ප්‍රාසාස කරන්නේ නැද්ද? දැන් මේ මම බණ කියනවා. මගේ හිතේ ධර්ම විතර්ක વિચાર අහට ගන්නද මේ වෙලාව මම ආස්වාස ප්‍රාසාස කරන්නේ නැද්ද? කරනවා. නමුත් මට ඒක සංවේදී නෑ. කොච්චරක් දිගයිද දැන් ආස්වාස ප්‍රාසාස රැල්ල දිගේ එකක්ද කෙටි? එහෙම තේරෙන්නේ අපිට. හැබැයි ඒක කරගෙන යනකොට ඒක වඩනකොට තේරෙනවා මේ දිග ආස්වාස ප්‍රාසාස ඔක්කොම ආස්වාස ප්‍රාසාස රැල්ලි නෑ. ආස්වාස ප්‍රාසාස කයම දඟින පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමී සික්කති කියලා. ඔයා ඒක වඩාගෙන යනකොට තමයි ඒක සංවේදී වෙන්නේ. ඕකමයි මෙතනත් වෙන්නේ. දැන් මෙතන එතකොට යාට උපදිනවා මේ දැන් උදයබ්බ ඥානය. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් හට ගන්නවා. හටගත්ත තැනම බිඳි බිඳී යනවා. එතකොට යාට පේනවා බංගාණු දර්ශන ඥානය කියලා එකක් උපදිනවා. ඒකත් අයිති පින්වත්නි මේ සම්පූර්ණයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටමයි. එතකොට යාට පේනවා සමුදේට වඩා වේගෙන් බිඳිලා යනවා. කොහොමද බිඳින්නේ? හරියට දියබුබුලක් මතුවේගෙන එකපාර පුපුරලා යනවා වගේ. දැන් වතුර වැටෙනකොට බැහි බින්දු වැටෙනකොට පින්නත් එකපාරම පෙන පින් පීවිගෙන එනවා නේද? පිපිගෙන එනවා. දැන් සබන් බෝල එකපාර පිම්බිලා දැන් අපි පුංචි ළමයි අත් දෙකට සබන් එම ගාලා සබන් බෝල හදනවනේ. ඒ සබන් බෝලේ පිම්බනකොට පිම්මදි පිම්බිලා යන එකපාරම පුපුරලා යනවා. එතකොට අර හටගන්න වේගයට වඩා වේගයෙන් බින්දිනවා. අන්න එතකොට තේරෙනවා මේ සංස්කාර හටගන්නවට වඩා වැඩි වේගකින් බින්දිලා යනවා. දැන් ඔබට ඒක තේරෙන්නේ? අන්න ඒකට කියන බංගාණු දර්ශන ඥානේ. නාම රූප ධර්මයන් බිඳින වේගයේ සමුදේට වඩා වැඩි. ඉතින් හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳෙනවා නම් හටගත්ත තැනම වේගෙන් බිඳිලා යනවා. හරියට මේ බැලුම් බෝලයක් පුම්බනකොට පිම්බීගෙන ඇවිල්ලා එකපාරම පුපුරලා යනවා. හැමීට පුපුරන්නේ. අන්න ඒ වගේ බිඳෙනවා වැඩි. නාම රූප ධර්මයන් බිඳින වේගයේ වැඩි. බංගාණු දර්ශන ඥානේ උපදිනවා. මම මේ කියන්නේ මට දේශනාවට කාල ඉවර නිසා මම මේ තෝරන්නේ. මේකක් ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. ඊට පස්සේ බංගාණු දර්ශන ඥානෙ උපදිනකොට දැන් බිදි බිදි යන වේගේ වැඩි කියලානේ පේන්නේ. බිදි බිදි යන නාම රූප ධර්මයන් ගැන හිත තුල බයක් උපදිනවා. මෙහෙම ටිකක්ද මේ ප්‍රාර්ථනා කළේ? බයක් උපදිනවා. අහනකොට පවා බය උපදිනවා. එක දිගට 100න් අහගෙන ඉන්නකොට පවා බය උපදිනවා. මෙහෙම බිදි බිදි මෙච්චර වේගයෙන් බිඳින ටික වඩනකොට පේනවා කොච්චර වේගයෙන් බිඳිනවද කියලා. හටගත් තැනම මෙච්චර වේගයෙන් බිඳින සංස්කාර ලෝකයක්ද පැතුවේ? අනාගත නාම රූප ධර්මයන් ටිකන්නේ ප්‍රාර්ථනා කරන්නේ. අපේ හිත එක්ක අතීත නාම රූප අනුව පවතින එක්ක අනාගත නාම රූප පතනවා. එච්චරයි. ඒක ඕකම තමයි බුද්ධ දේශනා කියන්නේ අතීතං නාන්වා ගමීය නප්පටිකංකේ අනාගතං අනාගතය යනු යන්නපා කියලා. ආ මෙච්චර බින්දිනේ වටිකක් මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? මෙච්චර වේගෙන් බින්දිනේ වටිකක් වෙනුවෙන්ද මම අනාගත ලොවක් ප්‍රාර්ථනා කරගෙන මහන්සි වෙලා වැඩ කළේ මොන මෝඩ වැඩක්ද මේ කරලා තියෙන්නේ? මම වෛද්‍යවරයෙක් උනත් මොන උගත් කෙනෙක් උනත් මේ කරගෙන ආපු වැඩේ තරම් අවිද්‍යාසහගත අඥාන මෝඩ වැඩ තවත් ලෝකේ තියෙනවද කියලා පින්වත්නි මේ නාම රූප ධර්මයන් හට ගැනීම පිළිබඳ බයක් උපදිනවා. බයතුපට්ඨාන ඥානයක් උපදිනවා. මේ සංස්කාර ධර්මයන් එතනම බිඳි බිඳි යනවා නම් බිඳිච්ච තැනක දුකම නම් හටගන්නේ කොත්තනවත් නාම රූප ධර්මයන් හට ගන්න ඕනේ නැහැ. ඕනේ නැහැ කියලා බයක් උපදිනවා. සංස්කාර නාම රූප ධර්මයන් පහළ වීම සම්බන්ධ බයක් උපදිනවා. ඒ බය උපදිනකොට පින්වත්නි මේ සංස්කාර ධර්මයන් නාම රූප ධර්මයන් පින්වත්නි හැම වෙලාවකම කිසි විටකත් බිඳින එක නවත්තන්න ලෝකේ జగතෙක් නැහැ. හැකියාවක් තියෙන කෙනෙක් නැහැ. බුදු කෙනෙක්වත් නැහැ. බුදු කෙනෙකුටවත් ඒව නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි ඒක ලෝක ධර්මතාවයක්. මේක බින්දෙන එක කාටවත් නවත්තන්න බෑ. බින්දෙන බව අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ ප්‍රඥාවේ. බින්දෙන එක නවත්තන්න නෙමෙයි එහෙනම් අපි මේ කරන්නේ. බින්දෙන බව අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒක ප්‍රඥාවට අයිති දෙයක්. විදර්ශනා ඥාන කියන්නේ ඒකයි. බින්දෙන එක නවත්තන්නේ අපි. බිඳි බිඳි යන සංස්කාරයන් පිළිබඳ ඔබේ සිත ගැන ඔබේ නාම රූප ධර්මයන් ගැන ඔබට තියෙන අවබෝධ කරගන්න. නාම රූප ද නමුත් අපි අද කරන්නේ නාම රූප ධර්මයන් පහළ වීම සම්බන්ධ හැපි හැපි ඉන්නෝ. එතන මේ විදිහට සංස්කාර ධර්මයන් බින්දින එක කිසි පිටකත් කිසිවෙකුටවත් නතර කරන්න බෑ. අසරණකමක් තියෙන්නේ මෙතන. මට නම් මහා පුදුමාසරණකමක් තියෙන්නේ කියලා ආදීනොම් වෙනවා. මගේ අසරණයි මම අසරණයි කියලා අසරණකමක් පේනවා. ඉතින් මං කොච්චර අසරණ මිනිහෙක්ද කියලා. ඉතින් සල්ලි භාගේ තියෙන මෙහෙ දරුමල්ලෝ ඉන්න යුතුයකම් වගේ කීම් ටික කරපු මිනිහෙක් වෙන්න පුළුවන් සමහරට. නමුත් නන්නත්තර වෙලා සංසාරේ අසරණ වෙලා මමට කරගන්නම දෙයක් නෑ. ඇයි නාම රූප ද මේ මොනවා තිබ්බා නාම රූප ධර්මයන් බින්දින එක මට නවත්තා ගන්න කියලා මේ පින්වත්නි එතන ඒ ශ්‍රාවකයා තුළ පින්වත්නි ආදීනව ඥානයක් උපදිනවා. අසරණකමම පේන්න පටන් ගන්නවා. මොන්න මාන්නේ වගේ උපක්ලේශ මොකක්වත් මේ හිතේ නෑ පින්වත්නි.
මේ මේවා වඩාන යන්නේ නැති නිසා තමයි හරියට මේ එදිනෙදා උපක්ලේශ වලින් පවා බැටකන්නේ. උපක්ලේශ මූලික ක්ලේශ වල උපවසයෙන් උපදින උපක්ලේශ වලින් බැටකන්නේ ඒකයි. මොකක්වත් නැහැ ධර්මේ පාපිස්සක් වගේ ආයේ. ඉතින් එතනදී පාපිස්සක් වගේ හරියට බිම්මට දාලා පාගල දැම්මත් මෙතන ඇයි මට මෙහෙම කරන්න කියලා අර මාන්නක්කාරකමක් නම් කිසිදු ආයුරකින් උපදින මේක කරගෙන යන කෙනෙක් තාත්තා මෙහෙම කරනවා නම් දරුවට හිතෙන්න පුළුවන් අනේ අපේ තාත්තා කොච්චර වෙනස් වෙලාද මෙහෙම හිටපු මිනිස්සෙක්ද අපේ තාත්තා කියලා කැළඹීමක් ඇත්තෙම නැහැ. මිනිස්සු පැටලෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ ආදීනව ඥානෙ උපදිනකොට නිබ්බිදා ඥානයක් උපදිනවා. නිබ්බිදා ඥානෙ කියලා කියන්නේ සංස්කාරයන් පිළිබඳ නාම රූප ධර්මයන් පිළිවෙන කලකිරීමක් උපේ හිතේ උපදිනවා. ජීවිතය ගැනවත් දරුව ගැනවත් නෙමෙයි කලකිරෙන්නේ, තමන්ගේම තුල නාම රූප ධර්මයන් හට ගන්න එක පිළිබඳ කලකිරීමක් උපදිනවා. ඒ කලකිරීමත් එක්ක යාට ධර්මයේ තියෙනවනේ අර පරතෝ ഘോഷය තුල පටිච්ච සමුප්පාදයේ ඔස්සේ පින්වත්නි යාට අර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ඔස්සේ ගොඩනගගත පරතෝ ഘോഷය ඔස්සේ ඥානෙ තියෙනවා. ඒ නිසා යා බලනවා හරි මම මේකේ මිදෙන්නේ කොහොමද? මිදෙන්නේ කොහොමද? අන්න එතන තමයි ශ්‍රද්ධාව ඇඟ පුරාම විහිදිලා යන්නේ. මිදෙන් මෙබ්බඳු අසරණකමකට විසඳුම ඉදිරිපත් කළේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි. අපගේ බුදුරජාණන් වහන්සේ අර මේ වගේ එකක් කවුද අපිට කියන්නේ? කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ මෙහෙම මිදීමේ ඥානයක් ගැන ලෝකේ කියාපු කිසි කෙනෙක් නැහැ. ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි මේ වගේ මිදෙන්න මට අදහසක් කියලා දුන්නේ. මිදීම ගැන ලෝකේ කවුද කිව්වේ? මෙහෙම අසරණකමක් තියෙද්දි, මෙබඳු ජීවිතයක් තියෙද්දි මිදෙන්න කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ විතරයි. මිදෙනවා නම් කොහොමද මිදෙන්නේ කියලා එයාට පින්වත්නි මිදීම සම්බන්ධ ගැඹුරු අදහසක් උපදිනවා. ඒකට අපි කියන්නේ මුච්චිතු කම්ම්‍යතා ඥානේ කියලා. මිදෙන්න ඕන, මිදෙන්න ඕන. මිදෙන විදිහක් දන්නවා. මොකද පටිච්චසමුපාද අංග 12ම තිපරිවට ද්වාදසාකාර ආකාරයෙන් විමසා ගන්න පුළුවන් තරම් තියුණු පරතෝ ഘോഷයක් සහිත කෙනෙක්. තියුණු පරතෝ ഘോഷයක් සහිත කෙනෙක් මුච්චිතු කම්ම්‍යතා ඥානයක් උපදිනකොට පින්වත්නි එයාට ඒ නාම රූප ධර්මයන්ම ගැඹුරින් ගැඹුරින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න ඔතනදී තමයි ඔය අපි කතා කරන පින්වත්නි සත්තානුපස්සනාව අට්ඨාරස විපස්සනා වගේ ගැඹුරින් අරගෙන අනිත්‍ය දුක් අනාත්ම පිළිබඳ සම්මර්සන ඥානෙ ගොඩනගාගත් එක. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා, ඒ විදිහට කායානුපස්සනා, වායානුපස්සනා, විපරිණාමානුපස්සනා, ඊට පස්සේ අනිමිත්තානුපස්සනා, අපනිහිතානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා, අදිපඤ්ඤා ධම්ම විපස්සනානුපස්සනා, ඔය විදියට පින්වත් යථාභූත ඥාන දස්සනානුපස්සනා ආදි වශයෙන් ඒක තවත් විස්තර කර කර විස්තර කර කර බලනවා. මිදෙන්න තියෙන මේකමයි. අර අනිත්‍ය දුක්ඛ අනාත්මිනව තව තව දියුණු කරගන්නවා. එක එක විදියට බලනවා. එතකොට එක එක විදියට බලනකොට පින්වත් පටිසංඛ්‍යානු දර්ශන ඥානයක් උපදිනවා. ඔන්න ඒ පටිසංඛ්‍යානු දර්ශන ඥානෙ අනිත්‍ය දුක්ඛ අනාත්මයම පින්වත්නි විස්තර කර කර විස්තර කර කර බලනවා. විස්තර කර එතනදී තමයි ඔය සප්තානු අපි කියාපු ඔය මීට කාලයකට කලින් කියලා තියෙනවා සප්තා. ඊට පස්සේ රූපය ගැන බලනවා, රූප සප්තක විදර්ශනාවන් පාවිච්චි කරලා බලනවා. එතකොට ඔය විදිහට එක එක ක්‍රමයකට බලනවා. එක එක ක්‍රමයකට බලනකොට සංකාර උපේක්ඛා ඥානයක් උපදිනවා. සංස්කාරයන් පිළිබඳ ඇල්ම සහ බිය දුරු වෙලා ගිහින් සංස්කාරයන් නාම රූප ධර්මයන් පහළවීම පිළිබඳව මෙදහත් සිතක් උපදිනවා. නාම රූප ධර්මයන් පහළවීම නිසා ආයතන ගැනත් මෙදහත් සිතක් උපදිනවා. නාම රූප ධර්මයන් පහළවීම නිසා සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා ආදී ත්‍රිවිධ වේදනාවක් හට ගන්නවා නම් ඒ වේදනාව මෙදහත් බවක් උපදිනවා. වේදනාව නිසා දැන් කවදා අනුසය හැදින්නේ මෙදහත් බවක් තියෙන්නේ. යා සුඛ වේදනාවත් රාගයේ හැදින්නේ, දුක්ඛ වේදනාවත් පටිඝානුසය හැදින්නේ, දුක්ඛම සුඛ වේදනාවත් අවිද්‍යානුසය හැදින්නේ. හැමදාම අවිද්‍යාසාගත සත්‍යේ කමාරු වැටිච්ච තැන දැන් අමාරු වැටෙන්නේ නැහැ. මෙදහත් සිතක් උපදිනවා. ඒ මෙදහත් සිතක් දෙක්කම පින්වත්නි ඒකට කියන්නේ විමෝක්ෂ මුඛයකට එකතු වෙනවා කියලා. සංකාර උපේක්ඛා ඥානයේ පදනම් කරගෙන පින්වත්නි යාට පූර්වෙන් අනේක ආකාරයකින් අර අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් අර විවිධ විදියට බලනකොට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට පින්වත්නි සියලු නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවයම වැටහෙනකොට නිත්‍ය වශයෙන් එකක් වැටහෙනවා, ඒ අමා නිවන. ඊට පස්සේ නාම රූප ධර්මයන් දුකක් වශයෙන් වැටහෙනකොට එක සැපයක් වැටහෙනවා, ඒ තමයි අමා නිවන. නාම රූප ධර්මයන් අනාත්ම වශයෙන් වැටහෙනකොට පින්වත්නි ඒ යෝගාවචරයාට පින්වත්නි එක දෙයක් වැටහෙනවා, අනිත්‍ය දුක්ඛ දෙකෙන් තොර ස්වභාවයක් විදියට අමා නිවන.
එතකොට එයාට සුඛ වශයෙන් නිත්‍ය වශයෙන් එකම දෙයයි වැටහෙන්නේ ඒ අමෘත මහා නිර්වාණ ධාතුව විතරයි. එතකොට මේ නිර්වාණ ධාතුව ඒ විදියට වැටහෙනකොට එයාට නිර්වාණය කෙරෙහි සමහර මෙතනදී සමහර කෙනෙකුට අනිත්‍යතාවයම ප්‍රකට වෙනවා, සමහර කෙනෙකුට දුකම ප්‍රකට වෙනවා. බොහොම සුළු පිරිසකට දුක ප්‍රකට වෙන්නේ. ඒ එතකොට මේකේ එක තැනක තමයි ප්‍රකටතාවයක් ඇති වෙන්නේ. ඉතින් මේ ගැඹුරට යනකොට එක තැනකින්නේ අපිට විශේෂ අවස්ථා ඇති වෙන්නේ. දැන් වෛද්‍යවරයෙක් බලන්නකෝ, මූලික වශයෙන් විවිධ ඔය මූලික උපාධි ඉවර කරාට පස්සේ ඔය MBBS කියලා කියන්නේ ඒක කරාට පස්සේ ඉතින් යාට හැම කෑල්ලක් ගැනම ඔක්කොම ගැන අදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් දියුණු වෙලා යනකොට යා එකම විෂය පරාසයක් ගැන විශේෂඥෙක් යානේ. කාලයක් තවත් අධ්‍යයන පරාසයන් වල තියෙන විවිධ දැනුම් පරාස එකතු කරගෙන එතකොට සමහර විට ඇහැ ගැන දන්න කෙනා ඒක ගැන විතරයි විශේෂ අවධානය තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ හෘදය ගැන දන්න කෙනෙක් නම් හෘදය ගැන තමයි යා ඒකේ ප්‍රත්‍කම් කරන්නේ. ඒක ගැන පරිපූර්ණ දැනුමක් කර ඒක තැනකදී ඉලක්කගත වෙනවා. එක විෂය තැනක් එක පරාසයක් නේ මූලික තත්ත්වෙදි ඔක්කොම දාන්නවා. දැන් ඔන්න ඔය වගේ පින්නත් නේ මේ විදියට වඩාගෙන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාද ඔතනදී එක තැනක ප්‍රකට වෙනවා අනිත්‍යතාවය. එතකොට අනිත්‍යතාවයේ ප්‍රකට වෙනවා. එතකොට අනිත්‍යතාවයේ ප්‍රකට වෙනකොට අනිමිත්තානුපස්සීව හිත පවතින්නේ. එතකොට නිමිත්තානුසාරිව හිත පවතින්නේ, අනිමිත්තානුවම හිත පවතිනවා. අනිමිත්ත වශයෙන් නිමිති වශයෙන් ගන්න මොකක්වත් නැහැ කියලා එයාට වැටහෙන්න පටන් ගන්නවා. නিত্য නිමිත්ත බැහැර වෙලා යනවා. නিত্য වශයෙන් වැටහෙන්නේ අමානිවන විතරයි. එතකොට සමහර අයට දුක වශයෙන් ප්‍රකට වෙනවා බොහොම සුළු පිරිසකට. එතකොට නමුත් බොහෝ දෙනෙකුට අනිත්‍යතාවයම ප්‍රකටව පේන්න පටන් ගන්නවා. මේ ඔය විදියට දැකපු ශ්‍රාවකයෙකුට යාට අර අනිත්‍යතාවයේ ප්‍රකටව පෙනිලා නিত্য අනිත්‍යතාවයේ ප්‍රකටව පෙනිලා නিত্য වශයෙන් අමා නිවන දැකලා විමෝක්ෂයටපත් වුණොත් එයාට අපි කියනවා අනිමිත්ත විමෝක්ෂය කියලා. අනිමිත්ත විමෝක්ෂයෙන් තමයි අමා නිවනට ගියේ කියලා. සමහර අය ඉන්නවා ස්වල්ප පිරිසක් මේ දුකම දැකලා දුක තමයි යාට ප්‍රකට වෙන්නේ. එක එක කෙනාට වෙනස්. දුකම ප්‍රකට වෙලා අවබෝධයේ පැත්තට එකතු වුණොත් එයාට අපි කියනවා අප්පණිහිත විමෝක්ෂයටපත් උනා කියලා. එයා දුක දැකලා. සමහර අය ඉන්නවා මේ අනාත්මයම ප්‍රකට වෙලා අනාත්මය තමයි බහුලව යාට පේන්නේ. નિરાයාසයෙන්ම පේන මට්ටමින් එයා විමෝක්ෂයට එකතු වුණොත් එයාට කියනවා ශුඤ්‍යත විමෝක්ෂයටපත් උනා කියලා. එතකොට එයා එක එකනා ඒ අනිමිත්ත මුඛයෙන් ශුඤ්‍යත මුඛයෙන් අප්පණිහිත මුඛයෙන්පත් වෙනවා විමෝක්ෂයට. එතකොට කියනවා විමෝක්ෂ මුඛය කියලා ඒකට. විමෝක්ෂයට පත් වුණු මුඛය. ඒකට අනිමිත්ත විමෝක්ෂ මුඛය වෙන්නත් පුළුවන්. ඒකට විමෝක්ෂ මුඛ කියලා කියනවා. ඒ නිසා විමෝක්ෂයට යාගේ හිත පත් වෙනවා. එතකොට ඔන්න ඔය විදියට පින්වත්නි මේ විමෝක්ෂයත් විමෝක්ෂ මුඛයත් පදනම් කරගෙන ඒ ශ්‍රාවකයාම අනුලෝම ඥානයට අර කලින් නැති වෙච්ච විදර්ශනා ඥානයේ සම්පූර්ණේ මේවම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන්ම තවදුරටත් විස්තර කර කර විස්තර කරගලා 11 ආකාරයකින් නාම රූප ධර්මයන් විදර්ශනා කළොත් රූපේ ගත්තොත් රූපේ තොත්තේම අතීත අනාගත වර්තමාන අජ්ජත් බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ සම්බන් රූපං ওই විදියට සියලු රූප කියලා 11 ආකාරයකින් අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ පළතෝ පළොක්කතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සති කියලා 11 ආකාරයකින් විදර්ශනා කරනකොට එයා අනුලෝම වෙලයි තියෙන්නේ. හරියට ගඟ මැද වගේ. දැන් මගපල අවබෝධයේදී බොහොම කිට්ටුයි ගඟ මැදට ගිහින් ඉන්නේ. ගඟ එතරත් නෙමෙයි මෙතරත් නෙමෙයි. අය මේ පැත්තට එන්නේ නැහැ. දැන් ගඟකින් එහාට ඔරුවක් යනවා නම් ඔරුව ගඟ මැද ඉන්නේ. කොයි පැත්තද කියලා කියන්න බෑ. ඕක තමයි ධර්මයේ තියෙන යස්ස පාරං අපාරං වා පාරා පාරං නවිජ්ජති. එතරත් නැහැ මෙතරත් නැහැ. ඔන්න ඔය මට්ටමට කියනවා අනුලෝමයි. තවම නිවනට පත් වෙලා නැහැ. නිවනට අනුලෝමව ගමන් කරන්නේ. ඔය නිවනට අනුලෝමව ගමන් කරනකොට ඒ අනුලෝම ඥානය උපදිනවා. ඊට පස්සේ අනතුරුව තමයි පින්වත්නි ගෝත්‍ර භූ ඥානය උපදින්නේ. එතකොට නිර්වාණය අරමුණු කරගත්ත ඥානයට තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. සංස්කාර අරමුණුව සම්පූර්ණයෙන් පින්වත්නි ඒක ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති එකක් නෙමෙයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අභිබවා ගිහින් පින්වත්නි ඥාන දර්ශන විසුද්ධියට අයිති එකක් තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට සම්පූර්ණයෙන් ගෝත්‍රයේ බිඳලා පින්වත්නි අවබෝධය කරා මගඵල අවබෝධය කරා එකතු වෙන එක තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒක විස්තර කරන්න ලාවනේ මේ විදිහට තමයි අවබෝධය කරගෙන ප්‍රධාන ධාරාවේ සාකච්ඡාවට ගොඩනගා ගන්න වෙන්නේ. ඉතින් මේ පැයකටත් වැඩි වෙලා ගිහින් තියෙන නිසා ඉතින් මේ මූලික තත්වයන් ටික ටික හදා ගන්න. හදා ගන්නකොට අමුතුවෙන් අවබෝධයට ඉතින් මේ ගෝත්‍ර භූ ඥානය උපදව ගන්නවා කියලා ආයේ මොකක්වත් කරන්න නැහැ. ඔය කියපු අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලාපු එකම බලබල ඉඳයි තියෙන්නේ. ආයේ වෙන මොකක්වත් නැහැ. වෙන කරන්න නම් දෙයක් නැහැ. ආයේ කළ යුතු මෙයයි කරන්න ඕන දේ මෙයයි. දැන් ඔබ අලුත් දෙයක් කරන්න මොකක්වත් නැහැ. ඔය විදිහට බලාගෙන ඉන්න කෙනෙකුට කරන්න තියෙන්නේ ඔය කතාවම ඉස්සරහට බල බල ඉන්න එක විතරයි. වෙන කිසිම දෙයක් නැහැ.
වෙන මොකක්මන්ත කරන්න මොකුත්ම කරන්න නෑ. පින්වත්නි අනුලෝම ඥානෙ ඉපන් ශ්‍රාවකයා තුළ ගෝත්‍ර භූ ඥානය සූක්ෂම උපදව ගන්නව නම් තව දුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම අර විස්තර කරලා කියපු අට්ඨාරස විපස්සනා වගේ එකකින් නිරන්තරයෙන් බල බල ඉන්නයි තියෙන්නේ. එතකොට තමන්ටම පුළුවන් කොච්චර ආශ්‍රව ක්ෂය වෙලාද, නැවත ආශ්‍රව නූපදින මට්ටමට මගේ හිත කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. කාගෙන්වත් අහන්න යන්නත් එපා, තමන්ටම බලා ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේක තමයි ප්‍රධාන ධාරාවේ සාකච්ඡාව. එතනින් පස්සේ අමුතුවෙන් උපදවා ගන්න විදර්ශනා ඥාන මොකක්වත් ඇත්තේ නැහැ. එතකොට මඟඵල අවබෝධය කරා යන විධික්‍රමයේ පිළිබඳ ප්‍රධාන සාකච්ඡාවක් තමයි අපි මෙතන කළේ. ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එතකොට දැන් මෙතනදී අපි තා වැදගත් දෙයක් තව තේරුම් ගන්න ඕන. අර මේ අට්ඨාරස විපස්සනාවේ වෙන වෙනම අදහස් තේරුම් ගන්න ඕන. ඒක හරිම වැදගත් දෙයක්. දැන් අපි හිතමුකෝ මේ අදිපඤ්ඤා ධම්ම විපස්සනාවේ මොකද්ද කෙරෙන්නේ? ප්‍රධාන දෙයක් කෙරෙනවා. දැන් අනිච්චානුපස්සනාවේ නිත්‍ය සංඥාව තමයි දුරු වෙන්නේ. ඔන්න විදිහට දුරු වෙන දේත් දැනගන්න ඕන. වැඩෙනකොට දුරු වෙන දේත් දැනගන්න ඕන. අට්ඨාරස විපස්සනාවේ අපි වෙන වෙනම කතා වෙන වෙනම අපි මීට කාලයකට කලින් බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දැන් නිබ්බිදානුපස්සනාවේදී නන්දිය තමයි කැඩිලා යන්නේ. අනේ මේ කැඩෙන දේත් දැනගන්න ඕන පින්වත්නි. විරාගානුපස්සනාවේදී රාගය තමයි දුරු වෙන්නේ. නාම රූප ධර්මයන් පිළිබඳ රාගය තමයි දුරු වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් නිරෝධානුපස්සනාවේදී සමුදය තමයි දුරු වෙන්නේ. සමුදයට තිබ්බ වටිනාකම තමයි දුරු වෙන්නේ. දැන් පටිනිස්සග්ගානුපස්සනාවේදී ආදාහණය තමයි දුරු වෙන්නේ. කියන්නේ භව තෘෂ්ණාව තමයි කැඩෙන්නේ. අන්න ඔය විදිහට අර අට්ඨාරස විපස්සනාව 18 ආකාරකින් විදර්ශනා කරද්දී කැඩෙන දේත් දැනගන්න ඕන. ඒක දැනගත්තොත් තමයි අපිට තියුණු විදිහට අවබෝධය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි වෙනම දේශනාවක් කරලා තියෙනවා. ඔබ හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා. අද මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කළේ වේයන්ගොඩ මොට්ටුන්න ලිපිණේ පදිංචි W.A. විතාරණ මහත්මයා සහ එම මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. W.A. විතාරණ මහත්මයා සහ එම මැතින් මහත්මියට, එම මැතිනියටත්, අනෙකුත් සියලුම දෙනාටත් මෙතනට එකතුණු ලොකු කුඩා හැම දෙනාට, මේ පුංචි දරුවන්ට මේවා තේරුම් නැතත් මේ බඳු තැනක වාඩි වෙලා ඉන්න එක පවා, මේ උණුසුම ලැබෙන එක පවා පුදුම විදිය යහපතක්. ඒක සංසාරික මහ පුදුම අනුබලයක්. සසර නවතා ගන්න මෙබඳු දේශනාවක් තුලින් ලැබෙන රැකවරණේ කල්ප ගානකින්, ඒක දවසකින් දෙකකින් ජීවිතයකින් නෙමෙයි කල්ප ගානකින් නිවන ලංවීමට උදව් වෙනවා. ඒ විතාරණ මහත්මයාටත් එහෙමයි. ඉතින් මේබඳු දේශනාවක් විකාශනය කිරීමට දායකත්වයේ දැරීම පවා අපට ලැබිච්ච මහ පරම දුර්ලභ අවස්ථාව. මොකද දැන් මේ අපි හරහ දේශනාවක් කරන එක පරම දුර්ලභයි කියලා එහෙම ගන්න එපා. මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ ක්‍රමය අපේ ක්‍රමයක් නෙමෙයි. අපි ප්‍රායෝගිකව මේ හොයාගත්ත, අවබෝධ කරගත්ත හැම ක්‍රමයක් කියලා සලකන්න එපා. මේක අපගේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි මේ අපි සාකච්ඡා කරන්නේ. පුද්ගලික වටිනාකමක් දෙන්න එපා භික්ෂුවකට. මේ කතාව අහලා මේ ස්වාමීන් වහන්සේ තමයි අපි සරණ යන්න ඕන කියලා එහෙම එකක් එහෙම ඔළුවට ගන්න එපා. තථාගතයන් වහන්සේ යම් වදාළ ධර්මයක් ඇද්ද, ඒ ධර්මයේ මිසක් මේක මේ හුදු අපේ ඥානයක් එහෙම නෙමෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේම සරණ ගිහින් සැබෑ අවබෝධය කරා එකතු වුණු දක්ෂ ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව විශේෂයෙන්ම W.A. විතාරණ මහත්මයා ප්‍රධානම මහත්මිය ඇතුළු හැම දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. W.A. විතාරණ මහත්මයාගේ මාර්තු මාසයේ 12 වෙනි දිනට යෙදෙන 72 වන ජන්මදිනය සහ අප්‍රේල් මාසයේ 8 වෙනි දිනට යෙදෙන එම මහත්මියගේ 66 වෙනි ජන්මදිනය සිහිපත් කිරීම සඳහා ඒ ජන්මදින සැමරුම් ධර්මදානයක් හැටියටයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඒ දෙපළටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට මේ පුණ්‍ය කුසලානි සංසයන් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ කුසල් සංසාර දුක්ගෙවා ලැබෙන උතුම් නිවන් පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. බුද්ධිකා ප්‍රියදර්ශනී දියණිය සහ සංජීව එදිරිසූරිය පුතණුවන් ඇතුළු දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු මෙන්ම ආධ්‍යාත්මික ලෝකෝත්තර සංසිද්ධිය පිණිස මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා.
මනුල සහ දෙව්ලි කියන මුණුබුරාටත් මිනිබිරියටත් ආශිර්වාද කරලා තියෙනවා. නිදුක් නිරෝගී සුව සම්පත්තිය සැලසේවා. මේ පුංචි දරුවන්ටද කායික මානසික යහපත සැලසේවා. දීර්ඝායුෂ පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විදේශගතව සිටින හර්ෂක බුද්ධිනාත් පුතණුවන්ගේ සහ තිලිනි දියණියගේ රැකියාදී සියලු කටයුතු සාර්ථක වේවා. ධර්මදානයේ සඳහා සම්බන්ධුණු සියලු දෙනාටත් පවුල්වල ඥාති මිත්‍රාදීන්ටත් මේ කුසල් උපකාර වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මොට්ටුන්න කිරීටාරාම විහාරස්ථානයේ උඩුගම අචලධම්ම ස්වාමින් වහන්සේටත් රත්නපුර පදුම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ඉතා මෙත් සිතින් මේ ඇත්තු ආශිර්වාද කරලා තිනු. අපගේ දෙමව්පියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. මේ ජීවිතයේ තුලදීම අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ධර්ම දේශනා කරන සියලු පූජනීය මහා සංඝරත්නයටත් ලක්වාසී ලෝකවාසී හැම දිනාටම සියලු මහා සංඝරත්නයටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, මේ ධර්ම දානමේ කුසල් සතර වරන් රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක්ම වේවා. හෝරාවකටත් වැඩි කාලයක් ඉතාමිත් සිතින් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්칸තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ශක්ඛයෝ නිබ්බානං.